අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි තවත් සිකුරාදා හැන්දෑවක මේ විදිහට හම්බෙන්නේ හැන්දෑව කියන්නේ බෑ රෑ 10:00 වාරේ කියන්නේ හැන්දෑව නෙවෙයි හැබැයි ඉතින් කොමුණත් සිකුරාදා රෑ කියන්නේ ගොඩාක් අයට පොඩි හැපනින් මූඩ් එකක් තියෙන්නේ ඒ නිසා තාම නිදි නැතුව චැටඩ් මියුසික් බලාගෙන සමහර විට වෙන කොහේ හරි ෆන්ක්ෂන් එකක වෙන්න පුළුවන් කොහේ හරි ඈත අයිනක ටීවී එකක් දාලා තියනවා වෙන්න පුළුවන් අපිව පේනවා විතරයි ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් නේද विशेष हेतु सिकुरादा ट्रिप यावा सिखुरादर अरुण हम सिखुरादर तेन विशेषम विशेषातम दशक गणना वक्त बाधर मिंदी मे चट म्यूजि अभी मेहम कर අපි සුපුරුදු විදියට අපි දෙන්නගේ තියෙනවානේ ඇග්‍රීමෙන්ට් එක ගෑනුලමයි ඔයා පිළිගන්නවා වටත් මොනවා හරි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් තියෙනවනේ වටත් මොනවා හරි තියෙනවනේ මම පිරිමිලමයි පිළිගන්නවා මම ඔයාලට ඉස්සෙල්ලම දෙනවා chance එකද මම ආද ලොකු ගෑනුලමෙකුයි පොඩි කොල්ලෙකුයි බාර ගන්න ඒ කියන්නේ ඩබල් XL සහ small right extra small oh extra small triple XL right ලංකාවේ ප්‍රසංග වේදිකාවේදී අපිට නිතරම මුණ ගැහෙන අයව දැක්කම ඕන තැනක අඳුරන්න පුළුවන් ඇහුණත් එහෙමයි මම හිතන්නේ මේ ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් නැහැ ශානිකා වනිගසේකර අයිබෝන් අයිබෝන් මම හිතන්නේ ශානිකා අක්ක වෙනුවෙන් අපි හැමදාම කියන හැමදේම හරි එයාගේ ජීවිතේ නොගැලපෙන එකයි සිද්ධ වෙලා තියෙන්නේ ඔව් එයාගේ අර බේබි කියන නම ආවනේ චූටි කාලේ ඒක වෙනස් වෙලා නැහැ තාම දැන් නිකන් බේබි තාම බේබි මම බේබි ඕ දැන් මෙහෙම බලලා දැන් බේබි කියන එකේ අර්ථය දන්නේ නැති කෙනෙක් මෙහෙම බලලා what do you mean in baby kela hoth baby shanika oh baby kiyanne big size ma bennanda wede baby shanika kiyana nama meya meya ada man koma frame ekada gannawada meya ne ai frame ekada ahu wenna kiyuwane oh ah e ne oya matakada meya ettharama baby kale hari cute are bolai thank you dala ganna ba den mata adunna denna inna oh hari e eth महिताने खाली स्कूल आने खाले वेडिपुर आकर्षण लखनऊ पशु खाली विशेष ई टी एन के ड्रामा गिरा खाली ड्रामा देखा ना मुत भाई मट ताम मत ई टी एन के ड्रामा के सुहास श्रीलांकिक कांता पुदुमा कार विधि आदर एक आदर ताम बेनसाकनेंदा गिल तेनसाने रूपे वेनस कूतने गणनावक ओहु जनप्रिय नलो ताम तपे हदवते जनप्रिय नलो ओहु අමිලා බේසිකර අයිබෝන් 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 මේ මොර ඒ කාලේ වගේ මයිනේ මොනාද මොනාද කොලජන් නේම ගන්න කොලජන් නේම මොනා කොලජන් නේම අලත් නේ කොල මේ වගේ ලස්සන පවත් ගන්න මොනා කොල කොල මොනවද කියන්නේ ඔව් ඉන්නේ ඉන්න කැඳේ මොනා ඉතින් කොල කැඳ වගේ ඒක තමයි නේද ඒ කොච්චි මේ ඒ කියන්නේ අමිලා බේසිකරව අඳුනලා දෙන්න එච්චර එපා මේ ඉස්සර වාගේ තිබ්බා දිග දිග නිල් පාට අධික ෂර්ට් එකක් වා බබ මම බාවනේ මම ඉස්සර තිබ්බා දිග මං ආසයි වාගේ කරලා රයිට් ශානිකා වනිගසේකර මේ පැත්තෙන් අමිලා අබේසේකර මේ නිල් පාට අධික ෂර්ට් එක ගැන අර නිතර හරි ජනප්‍රියයි ඒකනේ යුනිෆෝම් වගේ අපි දැක්කේ ස්ක්‍රීන් එකේ right hari api balamu ilagata inne kawuda kiyala ilagata inne kaalekata passe lankave prekshaka agareta mai danne ohu aayi ahu vela thiyena capture vela thiyena kaalayak thisse lankave janapriyama visheshama playlist wala chart show wala ohu sahena udin hitubu gaana shilpiyek iti e nisa wenna thi yadare thamath aduwak na adarath guitar ek gahala facebook ekata video ekak dammat sahena reach ekak thiyena ohuta chamika siriman aibon aibon goda kaalika ඔව් ලංකාවට ආවේ අවුරුදු 4කින් අවුරුදු 4කට පස්සේ බලන්න යා වෙන රටක හිටියත් ඒ හෙයා ස්ටයිල් එකේ කොණ්ඩේ විදිහට මතකයි චාමිකමයි ඉස්සර අපි ඉතින් අයගේ වෙනස්කම් වෙලා තියෙනවා ඉතින් ඒක වයසට ගිහිල්ලා වගේ වයසට ගිහිල්ලා තියෙනවා ඒක නිසා පොඩි නිකන් ඒක නක් කියන්න බෑ දැන් රැවුල සුදු වෙන එක කොමන් thing නේද හැමෝම ඕ නෑ ඒක ඇත්තටම මේ දැන් මේ සුදු වෙලා මේ දැන් මේ අර මේකප් කරපු මල්ලි ටිකක් මේ ටිකක් කළු කරා
කළු කරාට පස්සේ මට තේරෙ ඒ කියන්නේ මම හිතුවේ නෑ මේ කළු කරනවා කියලා මං කෝ මල්ලි ඕක තිබ්බ විදියටම තිබ්බනම් හොඳයි කියලා ඊට පස්සේ ආ නෑ මයි මං රිමූව් කරන්නම් කියලා ටිකක් ආයි තිබ්බ මං කෝ ආයි කමක් නෑ කියලා ඉතින් ඔව් ඒකලන්ට එහෙම රිමූව් කරන්න මේකප් දානවටයි රිමූව් කරනවටයි දෙකටම තමයි නෑ මට යට කියන්න බැරුණා මේ මේක ටින්ට් කරන්න එපා කියලා එපා කියලා දැන් දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් නේද ඔරිජිනල් තියෙනවා දැන් සුදු කරනවා සල්ලි දීලා සුදු කරගන්නවා එහෙමත් තියෙනවා මගේ නම් මේ නිකම් ඉබේ වෙන්නේ මේ තිතින් අපිට අලුත් නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි බොහොම ආදරණීය රුවක් ආදරණීය හදවතක් ඇය හඳුන්වා දෙන්න අක්කව ඕනේ නැහැ බට් මං හිතනවා මේ දෙන්නාටම පොඩි ඇටැච්මන්ට් එකක් අපි හැමෝගෙම තියෙනවා කියලා ඉතින් දෙන්නට ඒ ලව් එකක් තිබුණා ඉතින් දැන් අම්මා කෙනෙක් වුණාට මං දන්නේ එන්නේ තව ලස්සන වෙනවා දැන් මුල කාලේ දැන් තරුණ කාන්තාවක් ඊට පස්සේ විවාහ වෙනවා ඒක එයා අනෙක්ස්පෙක්ටඩ් අපි හිතුවේ නැති ඉක්මනට බැන්දා කියලා මට හිතෙනවා ඊට පස්සේ ඉතින් දැන් ආපහු අර 16 17 ලුක් එකම තියෙනවා මං කැමති ඒකට බුවිනි චාපා දීල ගොඩ ආයි වන් කියලා පිළිගන්නවා බුවිනි ආ සම්පූර්ණම කිව්වා ඕ මේ ITN එකේ විශේෂම ටෙලිනාට්‍ය බෙල්ටල ඒ වගේම අපිත් එක්ක නිවේදිකාවක් විදියට ඔව් මුලදීම එහෙමනේ ඊට පස්සේනේ රංගනෙන් අපිට හම්බෙන්නේ ඊට පස්සේ කෙරෝලින් කියන මම ගන්නන්නේ එයාත් ඉස්සර ස්පයික් කරපු හායකක් තිබුණා දැන් එයා චේන්ජ් වෙලා දැන් එයා කර්ලි හායකකට ඇවිල්ලා තියෙනවා නේද එයා ගැන අපි සරල සරල මිනිස්සෙක් හයිය හදවතක් තියෙන කොල්ලෙක් සතිෂාන් ආයිබෝන් ආයිබෝන් ඔයාට සතේෂාන් කියලා කියනවා සතේ සතේ සත් කියලා කියනවා සතේ සතේ මොන පෙන්නන පොඩි ක්ලෝස් එකක් නැහැ හරි කතා කරමු සතේ සතේෂාන් මේ පස් දින එක තමයි අද දවසේ අපි chat and music මේ ආදරණීය පැය දෙක ගත කරන්නේ මනෝජ් පීරිස් ප්‍රමුඛ අපේ ත්‍රිතාල සංගීත කණ්ඩායම ඉන්නවා රයිට් එහෙනම් චාමික සිරිමානට ආරාධනා කරනවා පළවෙනි ගීතය ගායනා කරන්න චාමිකයි එන්න අපි වෙන වෙන තරවට කියනා දේවල් කොහොම
කොහොමද උහුලා ගන්නේ අපි වෙන වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්ුණ මතක සිහිට එන විට කඳුළුයි දැස දෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙනම විට මනසයි වන්දිගේ පන්නේ රුපියල් සියක් දීලා ඔයාගේ නම එක පාටේ නවස් කළා වට එන්න කියලා ගීතේ ගායනා කරගත්තේ. ඉතින් අක්කට අවුරුදු කීයද? 6යි. 6යි. ඒද ෆස්ට් එක? ඔව් ඒ කියන්නේ ෆස්ට් එක කියන්නේ මෙහෙමයි ඒක අපේ තාත්ති ගේ තිබ්බ කැලිප්සෝ බෑන්ඩ් එක. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි ගෙට් ටුගෙදර් එකක් වගේ. ඒකේ මම ඉතින් ළමයි එක සෙල්ලම් කරගෙන ඉතින් මම සිං කරන්නම කියලා එහෙම එකක් නැහැ. හැබැයි තාත්තිගේ යාළුවෝ ටික දන්නා මට සිං කරන්න පුළුවන් කියලා. ඒ වෙලේ කොහම හරි මට සිං කරන්න දෙන්න කියලා. මට කතා කරා මට ගානකුත් නෑ අර සෙල්ලම් කරගෙන ඉඳි. ඔව් සෙල්ලම් කරගෙන ඉඳි හැමම ගිහලා සිං කරා. සිං කළා ඉවරනම තමයි අර මම අතට මිටිකල දුන්නා මට ඒක වැඩක් නෑ මට ඕනේ සෙල්ලම් කරන්න. සෙල්ලම් කරගෙන ඉඳි වද දීලා ගිනිච්ච එකනේ. මාරක මෙහෙම විසි කළා. ඒ එපා පුතා එපා විසි කරන්න කියලා බලද්දි 50 කොළ දෙකක්. ඒ මට ඒකේ වටිනාකමක් තේරෙන්නෙත් නෑ. හැබැයි මට ඒ දවස්වල තිබ්බ එම හම්බෙනේම මේ කොට්ටයට තියාගෙන ඉන්නව රෑ. උදේට තමයි අම්මිට දෙන්නේ. අනේ. අර පොඩ්ඩක් ප්‍රසල්ලි නිකන් අර මට හම්බුණා වගේ එක. ඔයාලට මතකද ඒ කියපු සින්දුව? හැඩකාරයි මම පොඩි කාලේ. කියන්න පුළුවන්ද චූටි කැලල? අපි මයික් එක ගේන්න. ඒ කාලේ සින්දු කියන්න පුළුවන් කාලේ නේද? ඔව්. ඔව් මට මේ දැන් හෙම්බිරිස්සාවනේ දැන් කියා ගන්න බෑ. මොනවාර? මිලා යන්න. මරණයි දෙන්න පොඩි අපිට. ඕනේද? නෑ. මොකද මට වචන මතක නැහැ. හැඩකාරයි මං පොඩි කාලේ ඒවා කීදුනි මාගේ තුවලා පෙනලා නටලා ගයලා ඉනේ පුන් සඳ වාගේ ඔක තමයි සිංදු අනේ බලන්න අපි දෙන්නා එකම ෆ්‍රේම් එකකට ගත්තා කිසි වෙනසක් නැහැ. බලන්න පොඩ්ඩක් ඒක. පොඩ්ඩක් නියුන් වගේ. නෑ ඔයා එක පොඩ්ඩක් බලන්න අපි දෙන්නා මේකකට ගත්තා ඔයයි මෙයි ගන්න බැරි කමක් නැහැ. අපි දෙන්නා කො අරන් පෙන්නන්න අපි දෙන්නා මරකට. මේ මාව විතරක් කරන්න. ආ හරි හරි පුළුවන් පුළුවන්. අන්න. ඒක වයිට් වයිට්ම වෙන්න ඕන. මේ තරාර නෝමල් ස්ක්‍රීන් එකේ අමාරු වයිට් ස්ක්‍රීන් එකක් උනොත් මේ මම මට නෙමෙයි කිව්වේ මෙයාට කිව්ව උනාට මරත් ඒක වදිනවා නේද ඒක මට. මම මේ වෙලේ කාමි කරකෝ මම මූවාද ෆ්‍රේම් එකට අරන්ම පෙන්නන්න. අන්න එහෙමයි තරහක් මරහක් නැති අයව වතුරක් කරන් අපි මේ ෆ්‍රේම් එකට කතා කරන්න පුළුවන් නම් ඒ දුක මේ රටේ කියන්න එපා මෙයා මොනිට මුළු ටීවීම සතේසන් ඔයා මේ ඉන්න බහ සතේසන් නා සතේසන් මේ පව්ගිය පව්ගිය 72 විතර ගත්තා වෙඩින් කීයකට විතර ගියා වෙඩින් 3කට විතර ගියා අර මේ Facebook එකේ viral වෙන photo එක අර ඒ සරල බව පෙන්නන්න අදිනා ඒක හොඳ video එකක් ඒ video එකේ තව හිටපුවා ඉන්නව නේද තව හිටපුවා තින්න ඒ video එකේ කෙලින්ම අර ඒ හෙන්න අර 5 star hotel එකකට ගිහිල්ලා එතන වැඩේ උනේ ඔයා දන්නවනේ අකිල විමංග අපේ ආදරණීය සිංගල ගුරුයාගේ වෙඩින් එකේ ඉතින් අපිට යාළු ගොඩක් හම්බුණා නේ පුටුත් තිබ්බනේ අන්තිමට තව ටිකක් හිටියා නම් එහෙම මමත් එතන නිදාගෙන කන්නේ අපි ඇත්තටම කවා ගත්ත ගන්නේ මට නිකන් කොහෙන්ද මන්ද මට හිතිලා මම ඒක වීඩියෝ කරලා සතිෂාන් මෙහෙමනේ සාමාන්‍යයෙන් අපි ඒ වගේ දේවල් කරන්නේ පොඩේ 80න් ඉන්න වෙලාවට වගේනේ. ඔයා 100න්ද ඉන්නේ? මම 100න් ඉලා. වීඩියෝ කරානේ. මම ඒ සුරා සුදුරට වැඩිය නෑ. නෑ නේද? නෑ. 100න්. ඉතින් මේ ගෙදර යන වෙලාවත් ඇත්තටම මේ මතක නෑ. එච්චර හොඳ 100න් ඉඳලා තියෙනවා. අසින්දුරු සාක්ෂි තියෙනවා මෙතන ඒ නිසා. ඔව් ඒකනේ. මම කියන්නේ වයර් පාඩුවෙන් ඉන්නේ. බාලිකා. බාලිකා. ඔව්. එතකොට දැන් මේ ඒ යන කාලේ ඔයාට මේ වගේ හින තිබුණා දැන් අර අවුරුදු කුමාරි කතන්දරේ ඊට පස්සේ ආව දැකලා ඩ්‍රාමා වලට ආපු ඒවයි නිවේදිකා ඒවයි ඔක්කොම ඔයාගේ ඩ්‍රීම් ලිස්ට් එකේ තිබ්බේවද ඔව් චූටි කාලේ ඉඳලා තිබුණා ආසාව
ඉතින් අක්කා මට ගොඩක් කලින් ආවනේ ෆීල්ඩ් එකට එතකොට ඉතින් ඒක ආසාව තව වැඩි වුණා ඉතින් ඔව් මං හිතන්නේ ඔව් පොඩි කාලේ ඉඳලා තිබුණු ආසාව තමයි හීනේ තමයි අද මේ සැබෑ කරගෙන ඉන්නේ ඔව් මට මතකයි නේ අයියයි මම හම් වෙනකොට මං චූටි අවුරුදු කුමාරි විදියට කීපාරක් විතර දිල්ලා තියනවාද ඒ කියන්නේ ගමේ වගේ එහෙම දිල්ලා තියනනේ कुमारी स्टेज मेघलो पल्ल ඔයා කොහොමද දන්නේ නේද මාළවේනේ අනිවාර්ය මාළවේ තියෙන ෂෝස් ඔක්කොටම මම වහිනවා සමහර ඒකයි හරි අපි තව සින්දුවකට යමු අවිලයත් එක්ක අපි කතා කරමු ඊට කලින් අපි ඊළඟ සින්දුවට යමු ශානිකා කේට විහිද බඳින ඇත් කඳලිහි නිරෑන ඇතු කල විහිද බඳින ඇත් කඳලිහි නිරෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව ඇත් කඳ විහිල මරුවේ මං හඬු Hello, we do cut the rat.
මහිතනේ චාමර විරසිංහ චාලි අපි ආදරයට කියන්නේ චාලිගේ සින්දුවක් සහ මේ චතුර්ගීතනාත් බණ්ඩාර අපේ හොඳ යාළුවෙක්. ඉතින් එයා ලියුව සින්දුවක්. අද මට වෙන විදිහකට ඇහුණා අක්කගේ වොයිස් එකෙන්. ඔව්. ලස්සන. ඔව්. Thank you. ඔව්. ඒ කියන්නේ ඒක පහ. පහුගිය කාලේ ওই සින්දු ගොඩක් හිට උනා චාමරයි රසනීපුණත් එක්ක. හැබැයි ආද ඒක වෙන රහකට කිව්වා. නෑ ඇත්තටම මේක මේ මම මේක කියන්න හේතුව අපේ හස්බන්ඩ් පුදුම පිස්සුවක් තියෙන ওই සින්දුවට. ඒ කියන්නේ අපේ ගෙදර මොකක් හරි පාටි එකක් තිබ්බොත් අර ඕකේ එක එක වර්ෂන්ස් තියෙන්නේ. ඔය සින්දුව මේ එක එක වර්ෂන්ස් ටික දානවා. දැන් අද මට කිව්වා අද ප්‍රෝග්‍රෑම් එකේ අනිවාර්යෙන් කිය සින්දුව කියන්න ඕනේ. මම අද දැන් එන ගමන් තමයි වචන ටිකත් මම බලාගත්තේ. හැබැයි මම හරි ආස සින්දුවක් එළියෙන් ඉඳන් ඉන්න මම කතා කර අපරාදේ ලයිව් පෙන්නන්න තිබුණා. ඔය අත මේ පාටි වලටදී අපි දැකලා නැහැ කියන අපිට කියන්න ඕනේ පාටි වලට. වෙන වෙන අනිත් වර්ෂන්ස් අපි මේ වර්ෂන් දැකලා නැහැ. ඒ වර්ෂන්ස් බලන්න එන්න කියන්නම්කෝ. මේ ඇත්තටම මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා. මොකද චාමරට ඉක්මන්සුව ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් යාර තියෙනවනේ. මොකද අපිට අවශ්‍ය ගායකෙක්. අපි ගොඩාක් ආදරේ කරන අපි හැමෝම ලොකු පොඩි ભેදකින් තොර හැමෝම ආදරේ කරන ගායන ශිල්පියෙක්. ඉතින් එයා ඕනෙමයි. අනිවාර්යයෙන් මමත් විශේෂයෙන් කියන්න ඕන. මොකද මම දැන් පහුගිය මම මෙහෙ එන්න කලින් ෂෝස් 6ක සීරීස් එකක් කරා මම මලිත් පෙරේරා දිල් කියුරේෂා අපි තුන් දෙනාම. ඒ හැම ෂෝ එකකදීම මම චාමරව මතක් කළා. ඒ ඇත්තරම ඊ කැවිල වෙන වැඩක්. ඒ කියන්නේ දැන් අපි කොච්චර ඉතල ලයිව් හිටියත් මම චාමරව මතක් කරනකොට ඒ එන ප්‍රතිචාරය ඇවිල්ලා ඒක අපිට කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ වයිබ් එක මාර වෙනස්. ඉතින් මම චාමරට ඉක්මන්සෝව ප්‍රාර්ථනා කරන්න කියලා ඒගොල්ලෝගෙන් ඉල්ලලා මම චාමරගේ සින්දුවක පොඩි කොටසක් හැවතිස්සම හැම කොන්සර්ට් එකකදීම මම ගායනා කරා පොඩි පේලි කීපයක්. ඉතින් දැනටත් අර මේ ශානිකා කිව්වා වගේ අපි හැමෝම වෙනුවෙන් මම හැමදෙනාගෙම ඉල්ලා සිටිනවා. ශාමර කියන්නේ හරි හිත හොඳ කොල්ලෙක් අවංකවම. ඉක්මන්සෝවේ ප්‍රාර්ථනා කරනවා ශාමරට. ශාමිකට කියලාත් අපි අද ශාමරගේ ගීතේ කොටසක් අහමු තව ටිකකින්. අනික අමිලයි දැන් ශාමරයි එහෙම ලේසියකට ස්ටේජ් එකකට අරන් ඉන්න බෑ මේ කට්ටිය දාන්න නැතුව කියන එච්චර මාර ආදරයක් මිනිස්සුන්ට දෙන කොට එකක් ගන්න. ඒක ඒක වෙනස්ුන්නේ අමිල. ඒ කියන්නේ කවුරු ආවත් වෙනස්ුන්නේ අමිල. ඒක අපිට අපිට ලයිව් අපි S2 ගෙන් දැකලා තියෙනවා. මේ මාකට් එක හැමදාම මේ විදිහට. ඒක හැමම. එයා ඒ කියන්නේ ලොකුවට ප්‍රොමෝට් කරන දේවල් කරන්නේ නැහැ ශාමර. හරි සිම්පල් විදිහට ඉන්න කෙනෙක් ඉතින්. සතිෂාන් ඔයා හිතන විදිහට චාමරයියව දැනෙන විදිහ සහ ඒ ඒ වයිබ් එක එන්නේ කොහමද? ඕගලන්ට එක ගන්න බැරිද? මොකක්ද එතන තියෙන්නේ? ඒකයි ඇත්තරම අර මං කියන්නේ චාමරයිය ඇත්තරම මාර කියන්නේ හොඳ පින් කරපු කෙනෙක්. හරියට හරි මම මේ කියන්නේ නැතුව ඉන්නේ. කරපු කෙනෙක් මොකද මේ සාමාන්‍යයෙන් මිනිස්සුගේ ආදරයක් ගන්නවා කියන්නේ බලෙන් ගන්න පුළුවන්. අපි මේ දැනට එන්න කරලා තියෙනවා වගේ පින් කරලා තියෙනවා නම් ඒ වගේ අර දහස් ගුණයකින් පින් කරපු කෙනෙක් කියලා. මොකද මම මමතයි මේ ඉස්සර කියන්නේ ඉස්සර චාමරයි එනවා කිව්වොත් අපි බලන්න යනවා ෂෝ එකට. ඉස්සර චාමරයි එතන ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එක එනවා කිව්වම යනවා. ඒ කියන්නේ ඒව තමයි රියල් හිට්. ඒ කියන්නේ ලංකාවේ රියල් හිට් අපි එනවා. අලුතින් එන ඕන තරම් කට්ටිය. සා බෑන් මේ අපේ ස්ටේජ් එකේදී හම්බ වෙන ගොඩක් අය අපිත් එක්ක පහුගිය දවස්වල හම්බ වෙච්ච ගොඩක් අය කියපු කතාවක් තමයි චාමරයි අනිවාර්යෙන් ඒගොල්ලන් මලිනියමයි අමරුවා කියලා හොඳ කමෙන්ට් එකක් දීලා තමයි ඒගොල්ලන් ස්ටේජ් එකේදී මේ ඒගොල්ලන්ට අනිත් එක තමයි මේ දැන් අර චාමරයියා සිං කරනකොට මම දැකලා නැහැ අලුතින් ඉන්න හැමෝම දංගලලා කරලා මාර එක දෙන්න ට්‍රයි කරනවානේ. මම පොදුයි මමත් තුන තමයි. ඒ වුණාට චාමරයිය සිං කරන්නේ චාමරයිය ෂර්ට් එකයි ඩෙනිම් එකයි සපත්තු දෙකයි. ඒ කියන්නේ ෂර්ට් එක කියන්නේ අර නෝමල් ෂර්ට් එක ගිහිල්ලා හිටගෙන සිං කරනවා. ඒ කියන්නේ හිතන්නකෝ අර එහෙම 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 කෙනෙක්ට එහෙම ලව් කරනවා කියන්නේ ඒක හදන්න බෑ වෙන එකක්. වෙන වෙන විදිහ තියෙන ලව් කරන ඔය මනෝජ් පීරිස් මනෝජ් අය හදපු එක කාටවත් හදන්න බෑ. දැන් මනෝජ් පීරිස් එහෙම කතා හදන්න හරි දක්ෂයි. හරිම දක්ෂයි. ලව් එකක් තියෙනවා. දැන් එයාගේ WhatsApp එකට ගිහිල්ලා මම මේ යම්කිසි වුණාවක ගිහිල්ලා WhatsApp එකේ දාන්නකොට WhatsApp එකේ ප්‍රොෆයිල් පික්චර් එකේ එයයි. ඔව් ඔව්. කවුරු හරි නිලියක්ම තමයි ඉන්නේ නේ. ඔය දන්න උදානාවක් කිය මනෝජ් අයගේ. උදානාවක් කිය. එනේ මෙතෙන්ට එන හැමෝම කියලා යන්නේ. මං අද මෙහෙම සින්දුවක් කියනවා නම් මනෝජය හින්දා ඒක හැමෝම කියන හැමෝම කියන හැම ගෑල්ලම කියනවා. හරි. අබිල අබේසේකර ලංකාවේ ජනප්‍රියත්වය කියන එක ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කරපු කෙනෙක්. ඒ තරමටම සම්මාන රාත්‍රිය ගන්නවක ඒ ආදරේ දිනාගත්ත කෙනෙක් නේ. දැන් අමිල අබේසේකර හැබැයි අපි ගොඩක් කලකට නිර්මාණ වලින් දකින්නට එන්නේ මෙයාගේ වැඩසටහන් වලින් දකින්නේ. දැන් මොකද්ද ඒක? හොඳයි නේ පොඩි චේන්ජ් එක. ඒක තමයි මොකද්ද ඒ? කොහොමද ඒක පවත්වා ගන්න ඉස්සරහට? නෑනේ දැන් අලුත් ළමයි ඡායනේ ඉන්නවා. ඒගොල්ලෝ ඒ වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ දැන් අලු පොඩි ට්‍රෙන්ඩ් එකක් ඇදලා තියෙනවානේ.
ඉතින් රැල්ල යනවා ගිහිල්ලා ගිහිල්ලා ආයි අපේ සීනස්ලා ආයි වැඩ කරන තැනක් කාලයක් ඇයි ඔයාගෙත් එහෙම තිබ්බනේ ඇනවුන්සින් වලට 98 නේද ඇයි 98 ඇනවුන්සින් පටන් අරන් ආයි නලුවා වෙලා ආයෙත් පසු කාලින වැඩ තන ගොඩකවා ආයි නලුවා ඔව් නෑ ඉතින් කියන අපි යම් කිසි දෙයක් කරලා තියෙන හින්දා ඉති අවුරුද්දක් එකහමාරක් දෙකක් tire den hemat penne etnit naha kilat naha me vena nalikawala ape parannaati yana repeat yana repeat yana emge alut wadak ithin karapu deka thunak thiyena ewa enne naha ithin ewa ekeke nalikath ekka thiyena ganudunu prashna nisa ewa elide naha podi podi kata kata tika gut thiyenada man danna widiyata oya sing karanne oya church yanawa oyath lankawae naha oya rata oh lankawae naha kiyana podi hima ekuth hari aasawen ekulla kiyenawa naha ehema ekak thiyenada api passe ekak oh mata kiyana sahena lokuwadama thiyena ekak eke kiyani මම ඇත්තටම මේ මම ක්‍රිස්තියානි. ඉතින් මම නෙමෙයි දැන් අපි ඔක්කොම දැන් ඕගොල්ලෝ පන්සල් යනවා. ඔය එක එක ආගම් වලට ඒගොල්ලන්ගේ අදාළ තැන් වලට යනවානේ. ඒ ගියා කියලා රස්සාව නොකර ඉන්න කවුරුත් නැහැ නේ මෙතන. නිකන් මාරම එකක් කියන්නේ ඒගොල්ලෝ මං ගැන මොකක් හිතන් ඉන්නවද? හරි ආදරෙන් කියනවා. දැන් අපේ සහාය අධ්‍යක්ෂවරු එහෙම දැන් එහෙම වැඩකට නිර්මාණයකට දැන් අර නම් කීපක් එනවනේ. එතන මගේ නම කිව්වා එයා ලංකාවේ නෑ ලංකාවේ. හරි ආදරේ සමානයිකන අන්න අර කිට ෂෝ නැ ඒක ගිහිල්ලා පල්ලි සින්දු කියනවලු එහෙම එහෙම කමෙන්ට්ස් උත් තියෙනවා උන් තමයි මට ඔක්කොම කන්න බෝ දීලා තියෙන්නේ ඔව් මෙයා මේ ෆිල්ටර් කරලා කතා කරන්නේ හොඳේ යා අද හොඳ ෆිල්ටර් කරලා යා 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 මම හරි කලිස්සෙන් මෙන් කතා කරා අපි ගීතයක් අහන්නත් ඕනේ තව කතා කරන්නත් ඕනේ අපි සින්දුකට ගිහිල්ලා අපි අපිට ආරාධනා කරමු
තේජා තේජාට කිව්වනේ තේජාට කිව්වනේ මම එහෙම සින්දු කියද්දි කාවත් මතක් ඔයා කවදක්වත් එහෙම තේජාට මෙහෙම එයාවම ටාගට් කළා යාර එහෙම songs කියලා නෑ තේජාට කියන්නෙත් නෑ වෙන වෙන ඒවට කියන්නෙත් නෑ කාටවත් කියන්නෙත් නෑ මට නිකන් කියා ගන්න පුළුවන් සින්දුවක් ඒ වෙලාවට හිතරොත් මං කිව්වා. අනිත් මේ හේම්බත් එක්ක මේ කිව්ව දෙන්න. ඕනේ. අපිලගේ අහන ප්‍රශ්න ඇදෙන එක අන්තිමට අහමු. චාම්කයි මෑ. ඔයා දැන් නාට්‍යහාරංග කලාවනේ ස්ටඩි කරේ තර්ක ශාස්ත්‍රයෙන් සිංහල නේද? ඒ ලෙවල් වලට කරේ. ඔහොමද? ඕන බලන්නේ. ඌණ බල්ල කියනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තමයි ගත්තේ. එහෙම කරලා වයිතනේ 2009 ඒවා මම හිතන්නේ ඩ්‍රාමා එකකත් ඇක් කරා. මට මතකයි නං අංගාරේ ආව 2000 ඕ 2009 නේ එතකොට දැන් නළුවෙක් විදිහට තමයි එක පැත්තකින් ඒ පැත්ත තිබිලා තියෙන්නේ දැන් ඔය ගායනයට තිබ්බ ආසාව සහ ඒ තරඟවලට එන ඒවා ඒවට එන්න කලින් ඔයාගේ ඩ්‍රීම් එක තිබ්බ නළුවෙක් වෙන්නද ඕ ඉස්සර එහෙම පොඩි පොඩි ආසාවක් තිබුණා අර ඒකල ඒකේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට දැනගෙන නෙමෙයි පොඩි ආසාවක් එහෙම තිබුණා හැබැයි රංගපාන්න ගත්තර පස්සේ තේරුණා ඒක බෑ කියලා. ඔව් ඒක බෑ. හැබැයි මාව මේ ඊට කලින් මම රජීව්ගේ බෑන්ඩ් එකේ ප්ලේ කර කර ඉන්නකොට මේ මම එතකොටත් ඒ කියන්නේ මම ඊට කලිනුත් මම ස්ටේජ් ඩ්‍රාමාස් වල මම ප්ලේ කරානේ මියුසික් කරානේ එතන මගේ තාත්තත් එක්ක මම ප්ලේ කරලා තියෙනවා. තාත්තා සැක්සෆෝන්. සැක්සෆෝන් වාදකයෙක් සුසිල් සිරිමාන්න. ඉතින් මතකයි නේද ෆිල්ම් එකක් තිබුණා මේ මචං කියලා ෆිල්ම් එක මචං එකේ මම හිටියේ නෑ මූවි එකේ නැහැ නමුත් මාව තෝරගත්තා ෆිල්ම් එකට ඒකට මේ ඒකෙන් තමයි මම අඳුරගන්නේ මේ ශේෂ්ත්‍රේ දැන් ඉන්න මේ ගොඩක් ජේෂ්ඨයෝ අඳුරගන්නේ කුමාර තිරිමාදුර සරත් කොතලාවල එතකොට ධර්මප්‍රිය ඩයස් ඔයස් ඒකේ හිටපු සියලු දෙනාම මම අඳුරගන්නේ එතන මම හිට වෙලා හිටියේ අතර මගේ ෆස්ට් සොංග් එක හිට වෙලා ඒකෙදි මට මම ඒ ඊට කලින් මම ප්ලේ කරා දමයන්තියක් අගේ මේ ස්ටේජ් ප්ලේ එකක දමයන්ති ෆොන්සේකාගේ දමයන්තියක් අයි නම් කිව්වා චාමික කොණ්ඩේ තියෙන සහ සිං කරන්න පුළුවන් කෙනෙක්ව මේ ෆිල්ම් එකකට හොයනවා ඔයා ඇප්ලයි කරන්න කියලා මං කෝ අකේ ඉතින් මට රඟපාන්න බෑනේ නෑ නෑ ඔයා දාන්න කිව්වා ඊට පස්සේ ඉන්ටර්විව් එකටත් ගොඩාක් කට්ටිය ආවේ කියන ඔක්කොම හිටියේ මේ ඒ කියන්නේ ස්ටේජ් ප්ලේස් වල ඉන්න කට්ටියම තමයි හිටියේ අලුත් අය කොමාරි මාව සිලෙක්ට් කරගෙන තිබුණා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රූපේ හරියට තියෙනා නම් ඒ කියන්නේ රඟපාන්න පුළුවන්ද බැරිද කියන එක අදාළ නැහැ ඇත්තරම නළුව කියන්නේ රූකඩයක්නේ අධ්‍යක්ෂකවරයානේ නටවන්නේ ඇත්තරම ඒකෙදි එතකොට මේ උබෙර්තෝ පැසොලිනි තමයි ඉතාලියන් ඩිරෙක්ටර් කෙනෙක්. එයා මාව තෝරගත්තා. තෝරගෙන ඒ කියන්නේ මම මේ එතකොට ආටිස්ට් නිසා නෙමෙයි. එහෙම එකක් ඒකේ අදාළතාවයක් නැහැ. නමුත් අන්තිමට ඇග්‍රීමන්ට් සයින් කරන්න යනකොට මගේ 2007 අප්‍රේල් මාසෙම මම ෂූට් එකට ෂූටින් වලට ඉන්නවන ජර්මනි ගිහිල්ලා ඉන්නවා. එතෙන්දි මම ඉඳන් ප්‍රසන්න විතානගේ මහත්තයා තමයි හිටියේ මේ දමයන්තයක්ගේ හස්බන්ඩ් ප්‍රසන්න අයට මම ඉඳන් කෝ අයියේ මට සමා වෙන්න ඕන මට ඒක කරන්න අමාරුයි මොකද මගේ ලයිෆ් එක දැන් ස්විච් වෙලානේ දැන් ආටිස් කෙනෙක් විදියට සිංගර් කෙනෙක් විදියට එතෙන්දි මම ඉඳන් කිව්වා මට ඒක කරන්න බෑ මොකද මගේ පළවෙනිම සීසන් එක මේ එන්නේ ලංකාවේ මම සිං කරන්න ඒක මට මිස් කරගන්න බෑ ඒක නිසා ඒගොල්ල මට තව ඒගොල්ල ට්‍රයි කරලා බැලුවා කරන්න පුළුවන් දේවල් මට තව ෆැසිලිටීස් දීලා මං කෝ නැහැ ඒක නෙමෙයි එතන එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා ඒක මම ඇත්තටම මං ඒක මං එතනින් අයින් වුණා නලුක මත ඇරලා ගායකයා කියන රෝල් එක කියන්නේ ඒක මොකද නෑ මම ඇත්තටම ඒක වෙන එක්ස්පීරියන්ස් එකක් මට ලොකු වෙනස් අත්දැකීමක් නමුත් ඔය කියන නාට්‍යයට කලින් එහෙමනම් අරක තමයි බොහෝ විට ඉන්නේ මචං එකේ ඉඳලා අර නාට්‍යයෙන් තේරුම් ගත්ත මට රඟපාන්න බෑ කියලා. බුවිනි ලංකාවේ මම හිතන්නේ නැගියන නිලිය නේද? ඔව්. නැගියන නිලිය සම්මානය අරගෙන ඉතාලම කෙටි කාලයක් ඇතුලේ රංගණයෙන් ඈත් වෙලා يعني පර්සනල් ලයිෆ් එකට ප්‍රයොරිටි දෙනවා. ඔව්. ඒ ඩිෂන් එක කොච්චර අමාරුද? මම සම්මානෙ ගන්නකොට ඔව් මම විවාහ වෙලා හිටියේ නැහැ. ඒකත් එක්ක තමයි
සමු ගන්නෙ. ඉතින් මම ඒ මොහොතේ වෙනකොට මගේ හිත මම හදාගෙන තිබුණ එක තැනකට මොකද මම ඇත්තටම බලාපොරොත්තු වෙච්ච සම්මානයක් නෙවෙයි. ඉතින් මගේ මම කොච්චර රඟපෑවත් මට අර මේ මම සම්මාන ගන්න සම්මානයක් ඕනේ ජනප්‍රිය සම්මානය ඕනේ. එහෙම කියලා අදහසකින් මම රඟපාලා නැහැ. හැබැයි මගේ මොකක් හරි වාසනාවකට මාව ඒ සම්මානයට නිර්දේශ වෙලා තිබුණා. ඉතින් නිර්දේශ වෙලා සම්මාන උළෙලට ගියත් මම හිතුවේ නැහැ ඒක මට හම්බ වෙයි කියලා. ඉතින් කොහොම හරි මගේ වාසනාවකට මට ඒක හම්බුණා. ඒ කාලේ වෙද්දී ඔයා කාර් එකක් ගන්න ප්ලෑන් නොකරා නම් ඔයා දිගටම රඟපානවද? එහෙනම් හොඳම නිල්ල වෙලා. අපිට කොහොම හරි රඟපාලා. අපිට චුට කියන්නේ කාර් එක ගන්න ගිහිල්ලා ඔයාගේ පටන් ගත්ත ජීවිත කතාව. නෑ නෑ කාර් එකක් ගන්න ගිහින් නෙවෙයි. නෑ ඔයාට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඔයා ඇක්සෙප්ට් කරන්න ඔයාට ඒ දවස්වල කාර් එකක් ඕනේ නේද? තමයි. ඔව්. ඒකට තමයි. ඉතින් ඊට පස්සේ මම මොකද ඒ අහල පහල නිසා තමයි මම ගොඩක්ම ඒක බැලුවේ. මොකද මට ලේසි නිසා. ඉතින් අහල පහල කියලා හිතුවට බොහොම ළඟ පාත. ඉතින් ඊට පස්සේ තමයි ඒක දන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක හැම හැම වෙලා දාන් උනා දුුණා දැන්දා. ඉතින් අසල් වැසියාට ප්‍රේම කරන්න ගියේ අපි හරියටම කරලා තියෙනවා. අසල් වැසියාට ප්‍රේම කරා. හරියටම කරපු එක නේද? තමාම. ඉතින් සතීෂාන් දැන් මේ අක්කා දැන් කසාද බැඳලා තාම බැඳලා කියලා කියන්න බෑනේ. නේ? ඔව් මම දන්නේ නැහැ බැඳලා. ඔන්න ලබයි. බබාලා දෙන්නකුත් ඉන්නවා. බබාලා දෙන්නකුත් ඉන්නවා. හරි. ඔයාගේ ගීතය මැනිකේ මගේ හිතේ සින්දුව දැන් ලංකාවෙන් එහාට ගිහිල්ලා දැන් ලොකු දුර ගමනක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකේ පටන් ගන්න ඔයාට ලෝන් එක දීපු මේ මහත්යවද විෂුවල් එක කරන්න. මට අපිට කියන්න දැන් අපිට නෑ ලෝන් එක දුන්නේ බැංක් මැනේජර් ඊටකොට ෆීමේල් කෙනෙක්. ආ ඒකයි ලෝන් එක දුන්නේ. නෑ මං අහන්න හැදුවේ දැන් ඔයා පොරක් නේ ඉතින් ලංකාවේ දැන් මියුසික් පැත්තේ තැනකට ඇවිල්ලා තියෙනවානේ. හැබැයි ලෝන් එකකට මාස ගණන් බැංකු ගානේ රස්තියාද වෙලා ලෝන් එකක් අරගෙන හදපු සින්දුවක් ඒ කාලේ මතක් කරන්නේ මේ ඉස්සරහට එන්න ඉන්න අයට හොඳ පණිවිඩයක් ඒක. ඒ කාලේ මතක් කරත් එහෙම ඇත්තටම දැන් බැංක් මැනේජර් දන්නවනම් මල් ලෝන් එකක් ගත්තේ සින්දුවක් කරන්න කියලා හොයන් ඇවිල්ලා ගහන්නේ මට. මම බොරු කීවා. බොරු මං හිතන්නේ 1000ක් විතර බැංකු මැනේජර් කිව්වා. ඇත්තටම එයා දුන්නේ මොකකටද? ඇත්තටම දුන්නේ මේ අපේ ගෙදර වත්තේ තේ හදන්න. මමයි ඒ ජාත්‍යන්තරයට ගීතේ අරගෙන යන්නේ ලෝන් එක දීපු බැංකුවට අපේ උත්තම ආචාර්ය මේ මැනිකේ මගේ හිතේ මේ තේ හැදුවත් ජාත්‍යන්තරයට යනවා. ඕ ඒ TikTok එක කරද්දී ඔයා කාමේ වැටිච්ච එකත් පොඩ්ඩක් කියලා අපි අනුග්‍රහක බවතන් ගැන මතක් කරමු. TikTok එක කරද්දී කියන්නේ දැන් සින්දුව ෂූට් කරලා ඉවර වෙලා මං දැන් මං ෂූටින් එකේම ෂූට් කරනවා දැකලා නැහැ. අර කැමරා අරගෙන මං ගමකනේදී තොර මම දැකලා නැහැ කැමරා අරගෙන ෂූට් කරන ඒවා ඉතින් ගම කියන වාගේ ගමත් කියමු ගම කෑගල්ලේ ගම පිටිය පාරේ ටිකක් ඇතුලක ගියා යන්න ඕනේ ඉතින් අර කෑගල්ලේ ඉඳන් ඉතිපන්දන් හතරරි මෙලක යන්න ඕනේ හරිද ඉතින් අර ෂූට් කරන ඒවා දැකලා නැහැ එහෙනම් මට ෆුල් හැපි ඒ කෑගල්ලේ ඉඳන් එද්දි වාහනේට කීපාර වතුර දැම්මද කියලා කියන්නේ වර කොහොමද ඔය කිව්වේ කෑගල්ලේ ඉඳන් එද්දි ඇත්තටම වාහනේට වතුර දැම්මා ඒ කියන්නේ කිලෝමීටර් 5ක් විතර එනකොට වාහනේ හීටුලා දුම් දානවා ආයෙත් වතුර බාල්දියක් වහන බාල්දියක් වතුර ගහනවා ඊසේ ආපහු වෙනවා ඒ කියන්නේ ෂූට් එක මැදත් මං ඉඳන් හතර වතාවක් වාහනේ හිටා ඊට කලින් දවසේ බයිසිකලේ පෙරළුණා මේකේ මගේ හිතේ බිහයින්ඩ් ද සීන් නේද සින්දු ෂූට් එකට එන්න කලින් දවසේ බයිසිකලේ පෙරළුණා ගලින්ම බයිසිකලේ කෑලි කුඩු වෙන්න පෙරළුණා ඊට පස්සේ දැන් ඔන්න ඒකත් දේලා දැන් අර වාහනේ තැන් තැන් වල හිටිනවා බට හදනවා අය එන විකාරයක් මට එන පා වෙලාවේ ඊළඟ ෂූට් කරලා අන්තිමට මගේ වීඩියෝස් මොකුත් නැහැ දැන් මගේ ගාව මගේ ෆෝන් එකේ මොකුත් නැහැ දැන් ගිහිල්ලා ගමේ ඉතින් පොඩ්ඩක් කොල්ලන්න පෙන්නන්න බෑ ඉතින් එතකොට මේ TikTok එකක් කරා මේ මම දැන් වීඩියෝ කරන කෙනා මෙහෙම මේ පිටිපස්සට ගියා මමත් ඉතින් අර ෆෝන් එක දිහා බලාගෙන ආවා ටික දුරක් ආවා ගෙලින් මම බිම කාණුවේ කුණු කාණුවේ
ඒක තමයි වඩුව කියලා දෙන්නේ. මේ ඔක්කොම දේවල් උනේ අද අපි ආදරෙන් වැළඳගත්ත මැණිකේ මගේ හිතේ ගීතේ. මේ ඔක්කොම කවුද? මේ ඔක්කොම කවුරු වින්දා? ආයෙත් නෑ. ආයෙත් නෑ. අර ඉන්නා. ඒක ඉවත් කරන්න. හරි මේ ඔය අතරම වැඩේ වැඩේ කියන කියන්නේ මොකද ඔයාගේ ඔයා නිර්මාණය කරපු ගීතයක් මුළු ලෝකෙ වටේම යන්න පුළුවන් වෙන්න එහෙම නිර්මාණ කරන්න පුළුවන් කියන්නේ ඔයා වැඩේ. මගින් හැරුණා නම් ඒකද වතුර දාගෙන එන්නේ නැතුව මගින් හැරුණා වැඩේ අද මුලින්ම රෙකෝඩින් කරලා ඔය සින්දුව රෙකෝඩින් කරලා ඔක්කොම කරලා දැන් මට වීඩියෝ එකක් කරන්න සල්ලි නැහැනේ. ඊට පස්සේ මේ මම ප්ලෑන් කරා වෙන රැපර් කෙනෙක්ගේ දාලා මේක කොහොම හරි ඔඩියෝ එකක් විතර රිලීස් කරනවා කියලා. පස්සේ මම ඉතින් හිතුවා කොහොම හරි වීඩියෝ එකක් කරන්න ඕනේ අපරාධනේ මම දැන් ජොබ් එකේ උත් කරනවා හැමදාම සින්දු කරනවා සින්දු 20ක් විතර කරලා තියෙනවා සෝරි සින්දු 10ක්. කියන්නේ මම ඉවර කරලා මගේ අතේ සින්දු 10ක් තියෙනවා රිලීස් කරමු නැති. ඉතින් මේකවත් අඩුම ගානේ හරියට කරන්න ඕනේ කියලා මම කළා. ලෝන් එක ගෙවල ඉවරද? अभी मदा कर अनुग्राहक अनुग्राहक रोमा कैफे කරනෝනේ ලංකාවේ අපිට කැම සම්බන්ධව ට්‍රෙන්ඩ් එකක් ගැන පොඩි අයිඩියා එකක් ගන්නවා නම් මම හිතන්නේ රෝමා කැෆේ කියන Facebook page එකට යන්න කියලා සර්ච් කරලා බලන්න ඕගලන්ට පුළුවන් කමක් තියෙනවා ප්ලැටර්ස් කියන අලුත්ම ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ලෝකේ නම් අපි ගොඩක් වෙලාට මේ වගේ ට්‍රෙන්ඩ්ස් දැකලා තියෙනවා. ලංකාවේ අපිට එක ආගන්තුකයි. හැබැයි ඒ ආගන්තුක බව නැති කරන්න රෝමා කැෆේ එකට හැකියාවක් ලැබුණා. වාට ගෙදර පාටි එකක් කරන වෙලාවට ඔෆිස් එකේ පාටි එකක් වෙන්න පුළුවන්. කවහරි සර්ප්‍රයිස් කරන්න වෙන්න පුළුවන්. ඉතින් රෝමා කැෆේ එකේ උදව්වක් පොඩි සපෝට් එකක් ගන්න කෝල් එකක් දීලා හොඳයි ලස්සන්ට ඉන්න කැමති ඔබට ඔබ දන්නවා අපි හැමදාම මතක් කරනවා දැන් ඩ්‍රීම් රොන් නිෂ්පාදන අලුතෙන් ඔබට හඳුන්වා දෙනවා අවරිකා කියන ප්‍රොඩක්ට් එක අවරිකා නිෂ්පාදන හැමතිස්සෙම මම කියනවා ආදරය කරන අයට තමයි හඳුන්වා දෙන්නේ කියලා මොකද දැන් අපි හැමතිස්සෙම ජීවිතේදී ආදරය කරනවානේ නේද අපි හලපහලයට ආදරය කරනවානේ පෙම්වතාට පෙම්වතියට ස්වාමි පුරුෂයාට බිරිඳට එතකොට පවුලයට අම්මට තාත්තට මේ හැම දෙයකදීම අපිට මිස් වෙන එක කෙනෙක් ඉනයි තමයි අපිව මට ආදරය කරන එක හරියට මම හොයාගත්ත දාට මට මගේ බෙස්ට්ම වර්ෂන් එක හොයාගන්න පුළුවන් වෙනවා ඒ කොන්ෆිඩන්ස් එක හැදෙනවා ඉතින් එහෙම අයට ආදරය වෙනුවෙන් හොඳ නිෂ්පාදන පෙළක් තමයි අවරිකා නිෂ්පාදන කියලා කියන්නේ ඉතින් ඔබ දන්නවා ඩ්‍රීම් රෝන් වෙතින් ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට වටිනා කින තෑග්ගක් තමයි ගෙදෙට්ටම ගෙන්න ගන්න chance එකක් චැටන් මියුසික් හරහා ලැබෙනවා කියලා ඉතින් මේ ප්‍රශ්නේ අපි
අලිනුබටම වලංගු මැණික වෙන්න පතව සුනංගු ගමේ කට කර්ම කෙල්ල හිත පෙළනු බෙරුවට බිල්ල මෙති මෙත ගතව අල්ල මගේ හිත නැහැ මටම මෙල්ල කෙල්ල කෙල්ල වෙන මගේ හිත පත්තු වෙනවද තව ටිකක් කිට්ටු මට පිස්සු තද වෙන විදියට ගැස්සු ඔය දුන්න ඉගියට මත්තු බබරෙකි මම තටු ඉස්සු ඔය වට කරගෙන රැස්සු රොත්තෙන් හිත අර ගත්තු බබරා හිත ළඟම දැවටිනා හුරු පෙමක පැටලෙනා රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටිනා හුරු පෙමක පැටලෙනා රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා මැනිකේ මගේ හිතේ මුදු වේ නුරා හැඟුම් යාවි devi ma itlagam devatina uru pemak patlena ruvanari manhari sukumali dubatama itlagam devatina uru pemak patlena ruvanari manhari sukumali dubatama ඔයාට අමිලායව කවුරු හරි ඉන්දියාවේ නළුවෙක් වගේ පේනවද? පොඩ අනිකන් බලන්න. ඔව්. ඔව් මං අරදනේ යද්දි අමිලායව ගවාට මලා. හරි ඔකියන්න. ආවා කියන කවුරු වගේද අපිට පේන එක නා වගේද බලන්න. මං ඔගේ කින්නේ. ඉන්න. නෑ. පොඩි නෑ. ඔයාගේ ඔයා වගේ නෑ. මේ මේකටම සමාන වගේ. ඔයාට යාගේ නහය තියනවා වගේ කියලා පේන. ඔයාට පේනවද එහෙම? බලන්න පාද. ඔව් බලන්න නහය පොඩ. නහය මෙහෙම වෙලා තියෙන හැම්බිස්සාව ඒක. ආ නහය මිලා හැම්බිස්සාව. පොඩි ජෝන් ඉබ්‍රහීම් වගේ නැද්ද? Oh my god. Oh my god. Oh my god. අල්ලගන්න අල්ලගන්න මිලයි අල්ලගන්න. Oh my god. Oh John. පොඩ පොඩ තව මාස තුනක් ඉඳන් හදාගන්න. හදාගන්න ඇඟ හදාගන්න. ඇඟේ පා මචං. ඒ ඔය ගන්න. චාමික අයියා. ඔව්. චාමික සිරිමාන්න දැන් මේ ගොඩක් කාලවලට ඒ කියන්නේ හොඳ සින්දු ටිකක් කරලා මං කියන්නේ ඒ ඒ කාලේ හැටියට ලංකාවේ ජනප්‍රියම ප්ලේලිස්ට් වල මම මුලින් කිව්වා වගේ හොඳම සින්දු ටිකක් තිබුණානේ. ඊට පස්සේ ඇල්බම් එකක් කරලා දැන් සඳ රජිනේ වගේ සින්දු ඊට පස්සේ ගොඩාක් ලස්සන මේ අන්ධකාරේ මයික් එක ගන්න ඔබට අද මේ අන්ධකාරේ කොටසක් අහලා අපි කතා කරමු. අපි බුවණිම නෑ අපි සින්දු අහගෙන පස්සේ වෙනම එකකට dance කරමු. आदर करना ඒ ෆීල් වෙන ඒ මොමන්ට් එක වෙන්න පුළුවන් ඒ දැනෙන එක ගැන කියන එකක් තමයි කියන්නේ අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ එක්කෝ තව කෙනෙක් නිසා එහෙම නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් ඒක නිසා තමයි මේකේ ටයිටල් එක එයා නිසා කියලා මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා කරදර මැත්තේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා जीवत बिन्ने मां ओया निसा हित नवतुन दा पटन ओया लंगिन
වෙන් වෙන්න සිතුවේ කවදාකවත් සීනෙන් පවා පැතුවේ සෙනෙහේ දිගේ ලංුණේ ආදරෙන් මං ඔයා ළඟින් පපුව නතර කරන සින්දුවක්. ඕ මම හිතන්නේ දවස් අතර ගොඩක් අය කැමතිම සින්දුව. ඔයා දැන් ගොඩක් ෆීල් වෙනවා නේ පොඩක්. ඔව් මම පර කීප දෙනෙක් මතක් කරගන්න. 3 4 5 බෝයිෆ්‍රෙන්ඩ්ස් ලා මම මතක් කරගන්න. ඔයා නිසා කියනවා. ඔයා නිසා කියනවා මෙහෙම මෙහෙම කැපෙනවා ඒතර. චාවිගේ මේ දැන් අවුරුදු 4කට පස්සේ ඇවිල්ලා දැන් මෙහෙ ලයිව් සිං කරන්න කිව්වම කිසිම චකිතයක් නැතුව ඒ ඇහුණ සද්දෙටම අපිට ඇහෙන්න සින්දු කියනවනේවා. එහෙදි වා මියුසික් يعني කරන්නේ නැති හැබැයි මේ තරම් භාවිතාවක් තිබුණද මොකක්ද මේ වොයිස් එක තියාගන්න කරේ? ඔයා උගන්නනව නේද එහෙ? ඔව් උගන්නන එක තමයි මම කරන්නේ. මියුසික් උගන්නන එක ඒක තමයි මගේ වෘත්තිය විදියට කරන්නේ. නිතරම ෂෝස් හම්බ වෙන්න. ඒ කියන්නේ ඒ ෂෝස් තියනවා. නමුත් තිබ්බ පල්ලියට මාව ගන්න ඕන කියලා නීතියකුත් නැහැ. මම හැම එකකටම ඇත්තරම යන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ තියෙන දේවල් එක්ක සාහිදී හැම දෙයක්ම බලලානේ අපි ඕනම කෙනෙක් එහෙමනේ. නමුත් ඉතින් මම දිනපතා මම මගේ වොයිස් එක්සර්සයිස් කරනවා. ඒක නවත්තන්නේ නැහැ මම. හැබැයි දැන් මෙහෙ ආපු දවස් 4ට 5ට මට එක්සර්සයිස් කරගන්න බැරි වුණා. මොකද හරියමන් නිින්දක් ලැබුණෙත් නැහැ තාමත්. දැන් අද වුණත් එහෙමයි. මම අනිවාර්යෙන් එහෙදි පැය 8ක් අනිවාර්යෙන්ම මම නිදා ගන්නවා. මගේ නිින්ද කියන එක ඒක ශානිකාට තේරෙනවා මම මේ කියන කතාව මොකද්ද කියලා. අපි කොච්චර ෆිසිකලි අපි හිටගෙන හිටියත් වැඩක් නැහැ. මේ මෙතනට අපේ වෝකල් කෝඩ්ස් වලට ඒ අවශ්‍ය රෙස්ට් එක හම්බ වුණේ නැත්තම් අපිට ඒ අපේ අනන්‍යතාවයේ තියෙන යුනික් වොයිස් එක එළියට එන්නේ නැහැ. ඉතින් ඒකට දිනපතා එක්සර්සයිස් කිරීම තමයි මම හෙදි කරේ. ඉතින් නැතුව වෙන ලොකු දෙයක් නෙමෙයි. සහ ඉතින් මට උපත්තින් හම්බලා තියෙන හඬ ඉතින් ඒක. අනිවාර්යයෙන්. අමිලවේසේකර කාලයකට පස්සේ කැපර ඈ එක්සර්සයිස් කරේ. උපත්තියම හම්බෙච්ච රූපේ. යාගේ බලන්නේ මේ වෝකල් කෝඩ්ස් වලට රෙස්ට් එකක් දෙනවා. ඒක තමයි මම අහන්නේ. මේ දැන් කාලයකට පස්සේ ආයි කැමරාවකට අවිලා ඇක් කරනකොටත් අර නිතර ස්ක්‍රීන් එකේ හිටපු නැති එක කාලෙකට පස්සේ අධ්‍යක්ෂවරයෙක් ඉස්සරහට ගිලා ඇක්ට් කරනවා කියලා ඒ මෝඩ් එකට එනකොට කාලයක් නොහිටීම ෆීල්ඩ් එකේ නොහිටීම ඒක ආයි ආගන්තුකයිද කොහොමද ඒක නෑ එහෙම නම් කිසිම අවුලක් නෑ ඉතින් දෙයියන් පිටේ මොකද නුපුරුදු දෙයක් නෙවෙයිනේ මේ අවුරුදු එක්සයිස් කියලා එහෙම මොකුත් නෑනේ ඔයාලා මේ මෙහෙමයි තියෙන්නේ එහෙම උගන්නන දෙයක් තියෙනව නැත්තේ නෑ ඉතින් දැන් අපි කිසිම දෙයක් දැනගෙන නෙවෙයිනේ මේකට ආවේ අපි මුලින්ම නාලිකාවල මේ අතපත ගාලා එහෙම තමයි නළුවෙක් උනේ ඒ කියන්නේ ලයිට් එකේ ඉඳලා හැමදේම දැනගෙන තමයි අපි දැන් ඉන්න කට්ටිය වගේ නෙවෙයි අපි දන්නවා කැමරාව දානකොට මේ ලෙන්ස් එක මොකද්ද කියලා අපි දන්නවා ලයිට් එක ගන්න ඕන කොහොමද කියලා අපි දන්නවා ඉතින් ඒව දැනගෙන තමයි අපි නළුවෙක් උනේ දැන් වගේ එක පාට් එහෙම මේ වුන්නේ නැහැ ඉතින් ඒ නිසා සමාවෙන් සෝරි මේ ඒ නිසා මේ එහෙම ආගන්තුක නෑ මට මට ඕනලාගේ දැන් රංගපානිකෝ දැන් මර ගුවන් මාර්තුල් ෆිල්ම් එකක් තියෙනවා අලුත් ෆිල්ම් එක මේ ඒක මට ඒක ආගන්තුක නෑ ඉතින් මොකද අවුරුදු 25 30 දැන් කරපු දෙයනේ ඉතින් ඒක ඒ පරිණතභාවයනේ ඒ ක්ලයිමැක්ස් එක කැමරා ඒක අනිවාර්යයි දැන් ඔය අමිල කියන කතාව දැන් අපේ දැන් පරිණත වෙනවත් එක්ක වයසත් එක්ක අර ලැබෙන අත්දැකීම් මේ කියන්නේ ඒ කියන්නේ අපිට දැන් අවුරුදු 18 දී 20 දී 25 දී තියෙන දැනුම නෙමෙයිනේ අපි පරිණත වෙනකොට අපේ බුද්ධියත් එක්ක දැනෙන එකක් තියෙනවනේ එතකොට මේ අපේ ඇක්ට් එක ඇතුළෙත් පොඩි චේන්ජස් ගොඩක් තියෙනවා මොකද දැන් ගොඩක් අපි අර ඇඟේ සෙල්ලක්කාරකම දැන් චුට්ටක් අඩු වෙලා වෙන සීරියස් කරක් ගමන් කරලා එතකොට අපේ ඇක්ට් එකෙත් වෙනසක් තියෙනවා දැන් මේ 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 මෑත කාලේදී එහෙම එහෙම ඔය පරණ ක්ලිප්ස් එහෙම උඩට එනවානේ පබා එහෙම කෑලි එහෙම වෙනකොට නිකන් අමිලාට මොකද හිතෙන ඒ කාලේ මේක හොඳට කරලා තියෙනවා නේද මම කොච්චර බලන්න ආසයි මොකද ශාන්ත සොයිසා කියන කෙනා මේ ඒක මෙගාරෙල් නාට්‍යයක් විදිහට නෙවෙයි ඒක මේ රූගත කරේ මොකද එයා සීන් 10 නම් තියෙන්නේ ඒ සීන් 10 නිකන් අර කොටස් 50 60ක ටෙලි නාට්‍යයක් ළඟ මේ රූගත කරනවා වගේ හොඳට කාලය වේලාව අරගෙන හොඳට අපේ ඇඟේ තියෙන දේ අරගෙන අර එහෙම තමයි ඒක කරේ ඉතින් ඒ නිසා මටත් ඒ නාට්‍ය බලද්දී හරි ආසයි මම පරණ නළු ටිකේ සහාය අපි ඇඩ් කරපු විදිය
හරි ස්ලෝ නේ කිදී රඟපාන්නේ මගේ චරිත හරි ස්ලෝ ඉතින් ඒක බලද්දි හරි සුන්දරයි ඒක බලන් ඉන්නකොට ඉතින් ඒක වෙනම එකක් ඒක ඒ මතකේ අපි මතක් කරගමු මේ ඊළඟ සින්දුවට ගිහින්නේ මොකටද ගිහිල්ලා ඇවිල්ලා නේ බුවිනි එන්න Oh, oh, oh.
වචන ඔය මියුසික් ඒවා ඔක්කොම නිකන් නිර්මාණයක් නිජස් නිර්මාණයක් අවසානයේකින් ඔයා ප්‍රසිද්ධ වෙනවා නැත්නම් සල්ලි හැම කරනවා හැබැයි ඔය ඕකේ අවසානයේ මේ ෆෑන්ස්ලාගේ නැත්නම් මිනිසුන්ගේ ගත්තාම සිතුවිලිනේ ඔව් මාර සින්දු ටිකක් තියෙනවා අයියාගේ ඒ වගේ පුදුමාකාර හැඟීම් බර වෙන්න පුළුවන් මං කියන්නේ normal life එකෙන් මිදිලා ඇවිල්ලා අපිට අපේ සිතුවිලිත් එක්ක එහෙම වාට ප්‍රයිවට් එක්ස්පීරියන්ස් තියෙනවද පර්සනල් ඒවා මේ ඔය සින්දු මට තියෙනවා හිතෙනවා ඔය වෙන ෆීල් එකකින් නම් සින් කරන්න කියලා මම ඊට කලින් මම ඔය මේ සින්දුව ගැන මම කියන්න ඕන විශේෂයෙන්ම මේ සංසාර සීනේ කියන සින්දුව අපි වෙන්න වෙන තරමට කියන සින්දුව සින්දුවෙන් මාව ගායකෙක් විදියට චාමික සිරිමාන්න කියන චරිතය මිනිස්සු වැළඳ ගන්නවා සහ එතනින් ආපු ඒ ගමන තවත් වෙනස් කරනවා මේ සංසාර සීනේ කියන සින්දුවෙන් आचार्य रोणवीन सिंह महात्म्य तमाइ संगीतवाद करे इवागेम अतर अद जीवत अतर नैति चन्न जाना महात्म्य तमाइ रचना करे थिंग हापु प्रश्न एट उत्तरे विधिट कोहम देखिया मगे जीवित मगे लंगिंग हिटपू आम समरकट मैं शानिकाटा कील तीन मैं मुखद शानिकत् शानिका सह शशिका इक मगे गुड गुडा कपी नितर कथाभा करण ये दवासल ओय ओय सिंधुअल तीन अत्र मे सिंधु नीन अत्र तमंद आदर करना
අනිත් සින්දු වල ඇත්තටම අර විරහවනේ බූට් සින්දුනේ තියෙන්නේ. ඒ වෙනකොට කියන මගෙන් බූට් කාපු අය හිටියා. නමුත් මේ සින්දු කිව්වට පස්සේ මම බූට් එකක් ඇවවා. ඒකත් එක්ක ඇත්තරම මම මේ 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 කාලයක් තිබුණා මේ මේක මේ මං හිතන්නේ මම පළවෙනි වතාවට මම මේක මේ මෙහෙම කියන්නේ මම කල්පනා කරා යකෝ මම මේ කියපු සින්දු ටික මටම වෙනවද මේ කියලා ඒකේ එක්ස්පීරියන්ස් එක මටම මේ වුණාද කියන එකක් සමහර වෙලාවල් තිබුණා මට සින් කරගන්න බෑ මට දැන් සින්දුව සින් කරන්න ඕනේ ඉස්සර ඕඩියන්ස් එක දන්නේ නැහැ මේක මේ මේක එක්ස්පීරියන්ස් එකක් තියෙනවද නැද්ද කියලා අදාළ නැහැ නමුත් ඒගොල්ලෝගේ එක්ස්පීරියන්සස් මට ඇවිල්ලා කියලා තියෙනවා මේ මේක මේ ඔය කියන විදිහට වුණා ඒගොල්ලන්ට කියලා දැන් ඒකම මට වෙනකොට ඒ සින්දු ටික කිව්වට පස්සේ ආයේ එන්න පනමාගේ වගේ එක්ස්පීරියන්ස් එකක් නැහැ ඒක ඒක මෑතකදී කරපු එකක් මම මේ සින්දුව මේ අපි මේ කියව ගන්න ඉන්නේ අපි කීකේ හිටිය කියව ගන්න මම කියන්නේ ඇදී මම මේ සින්දුව ඩවුන්ලෝඩ් කරලා තාම අහනවා ඒ සින්දුව ඔව් ආයෙන්න පනමාගේ ඇත්තරම මේ මම මේ මෑතක දැනගත්තේ මේ එහෙ ගොඩක් අය කියන්නේ අවුරුදු 20ට වැඩි දෙන්නෙක් විතර මගෙන් ඉගෙන ගන්නවා ඒගොල්ලෝ ඉඳන් කිව්වා මේ මම TikTok වල හිටියේ නෑ මගේ තිබුණ නෑ account එකක් මේ සෝෂල් මීඩියා වල වෛරල් වෙලා තින්නේ කිව්වා සින්දු දෙකක් එකක් ටික කාල දැන් ටික කාලයකට කලින් මාසයක් විතර තිබුණා කිව්වා හිත හදා ගන්න බෑ කියන සින්දුව ඊට පස්සේ මෑතක ආයෙ එන්න පනමාගේ ඉතින් ඒක දැන් ඊට පස්සේ මට මෙහෙ කෙනෙක් ඉඳන් කිව්වා අයියේ මෙහෙ කට්ටිය ඉඳගෙන අර මොකද්ද බූස්ට් කර කර මේ පබ්ලිසිටි ගන්න ට්‍රයි කරනකොට ඔයා මෙහෙ නැතුවත් ඔයාගේ සින්දුවක් මේ වෛරල් වෙනවා කිව්වා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මම මේ සින්දුව කරලා වුරුදු 9කට 10කට පස්සේ තමයි සින්දුව වෛරල් වෙන්නේ. එමේකුත් තියෙනවා. ඉතින් ඒක ඇත්තට මේ එහෙම එක්ස්පීරියන්ස් එකක්ම කියන්න බෑ. නමුත් ඉතින් බැලුවාම අරකට එක බැලුවාම ඒකත් එහෙම නැත්තේත් නෑ. ඒ කියන්නේ ඒ හැමගේ තමයි. ඒ හැමගේ තමයි ස්ටෝරි එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් නේ තමන්ගේ කරගෙන. කොයි එකද කියලා කියාගන්න බෑ. අය අපිලාගේ දෙවෙනි ප්‍රශ්නේ හම්බුනේ. මම කිව්වා මට වැදිච්ච මට වැදුනේ එක බූට් එකක්. නෑ ඒක ලස්සන කතාවක් අතට ලස්සන කතාවක් අස්සේ අර ෆ්‍රේම් එක අර අපේ මේ කැමරා කරන ශිල්පියා ලස්සන ෆ්‍රේම් එකක් අතට දුන්න මචං ඒකේ ලොකු ලොකු ගාබේජ් බෑග් එකක් මැද්දේ කොස්සක් හිටවලා ගිහින් ඔකේ උසල කොලේගා හොඳ මිලයි ඒ උදාහරණේ ඒ උදාහරණේ හරිම ලස්සනයි මිල ඔයා ඔයා මේටි ඉස්සරින් ප්‍රෝග්‍රෑම් මේක මම හම්බුලා නම් මේ මං ඉන්න දැන් ඉන්න මේ කාලේ ඉස්සරින් හම්බුලා නම් ඔයා හොඳට අහ ගන්නවා දැන් මම හරි පරිස්සම් කට පරිස්සම් කරගෙන ඉන්න අර චාමික දන්න අනිවාර්යෙන් මේ දැන් මොකද මෙයාගේ චානිකා කරේ මට ඒ පොඩි එහෙම එක්ස්පීරියන්ස් එකක් මොකද අපි දෙන්නට හොඳට තේරවා එන්නේ මොකද එක්ස්පීරියන්ස් එක ඒක ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මොකද්ද මන්ද ඒකට ඇඟිල්ලක් දික් කරලා නෑ නෑ අන්තිමට ඇඟිල්ල දික් කරන පිටිපස්සේ මම ඉන්නේ ඔව් මුයි මයි තමයි ඉන්නේ ඒක හරියම කැත විදිහට ඇඟිල්ල දික් කළා ඇඟිල්ල දික් කළා වෙන විදිහකට මම කරේ නෑ නෑ දාන්න නෑ මම ඇත්ත මාර මාර බඩයක් නේ ඒක මට නිකන් කිව්ව දාගෙන යන්න අප හැමදාම මෙහෙම යන්න කියලා ඉතින් අනේ දැම්මා දැම්මා කියන්නේ දැන් ඔයාල මට ඉතින් මං හරි මේ බොහොම අහිංසක විදිහට ඉන්න ළමෙක් නේ හරිද ඉතින් ඒතනට ගියපු ගමන් දැන් මම විතරයි එකම මේ ගෑනු පරානකට හිටියේ ටේබල් එකේ ඔක්කොම අපේ ෆීල්ඩ් එකේ කොල්ලෝ ටික හිටියේ එක දැන් මේ අර අම්මා මෙතන මේ නේල් එක මේකයි 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 කැඩුනා දැන් අර ගම් එකේ හරි ලස්සනයි ඒකේ ගාලදිබ ගම් එකේම තියෙනවා ඉතින් මම දැන් හැම එකකම කතා කරන්නේ මෙහෙම කරගෙන තමයි කතා කරන්නේ මෙහෙම මෙහෙම මේක හංගගෙන තමයි කතා කරන්නේ අපි අපිට තිබ්බ ක්‍රිස්මස් ට්‍රී එකක් මේ ඩෙකරේට් කරන්න මේ මට පිටිපස්සේ එකේ ශානි ශානි කියද්දි මම මෙහෙම ඩෙකරේට් කර කර ඉන්න ගමන් මේ ඇඟිලි මේ අපි අතේ මම පොඩ්ඩයින් පොඩ්ඩයින් ඉන්න කියලා මෙහෙම කරා අර දෙක නමලන බලනකොට එයා ලයිව් එකක් දීලා තියෙනවා හරිද ඒ ඒ ඒ එහෙම කරලා විනාඩි 5ක් ගියනේ මට යාළුවෙක් ෆොටෝ එකක් කියනවා මොකද්ද යකෝ උඹ මේ මේ ඇඟිල්ල දික් කරගෙන කරලා තියෙන්නේ කියලා ඒ ටිකට මේ පෝස්ට් එකක් දාලා මේ අසභ්‍ය විදිහට හැසිරලා කියලා මම කියන්නේ මහේන අසභ්‍ය විදිහට අර ඇඟිලි දෙක මෙහෙම නවාගෙන මෙයා හැසිරෙන විදිය අසබ්බ විදියට මෙයා හැසිරෙන්නේ දන්නේ නැහැ මේක ඔයා හොඳයි හැබැයි අතරම දැන් හොඳයි යා ඉස්සර මොකද අපි දැන් මං හිතන්නේ මචං මාර වැඩේ කියන්නේ මේ chat programs වල අපි දෙන්න හම්බෙලා තියෙක
දුබයි වල වීදි වල එහෙම බිම් ඉඳන් ඉන්නවද නැහැ එහෙම ඉන්නේ වීදි වල නෑ සිංගප්පූරු ගිහිල්ලා කවුද ඇවිදලා මහන්සි වෙලා බිම් ඉඳන් හිටියේ මන්ද 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 2014 දී වගේ නේ ඔව් ප්‍රසන්ට් කරන කාලේද මොකද මොකද ඒ අපිට සිංගප්පූරෙන් එවලා තිබ්බා ලංකාවේ මේ ප්‍රසන්ට් කෙනෙක් ඇවිල්ලා අස්සරන වෙලා ඉන්නවා ඒකේ වීඩියෝ එක අපිට දැන් බලන්න පුළුවන් නෑ බොරු බොරු ඒ ඔව් ගිහිල්ලා ඔ ප්‍රසන්ට් කරන්න නෙවෙයි යේ හැබැයි ඉතින් අපි හිතුවා ගියපු නිසා පොඩි කට්ස් ටිකක් අරන් එමු කියලා. ඉතින් ඇවිදලා 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 හරි අමාරුයි මං හීල්ස් දෙකකුත් දාගෙන. ඉතින් ඔය එක එක තැන්වල ෂොට්ස් ගත්තා. ඉතින් ෂොපින් උයි මොකක් හරි එක්සිබිෂන් එක කුයි ඔක්කොම කවර් කරගෙන ආවේ. ඉතින් ඔහොම ඇවිදලා 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 බැරිම තැන ඇත්තට මං පාරි එහෙම ඉඳගත්තුම සාමාන්‍ය රටකට ගියාම පාරේ ඉඳගන්න බයද මම ඕන තරම් නමසේ
සිංගප්පූ විතරක් නෙමෙයි මම ගියපු හැම රටකම මම ඔය පාරේ ඉඳගෙන තියෙන බිම ඉඳගෙන තියෙනවා ඉතින් මේ ඒක ඉතින් අපේ අනේ අපේ ලංකාවේ ඉඳගත්ොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා වෙන රටක නම් ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕන නැහැ මට එහෙම එකක් නැහැ මට මේ ලංකාවේ වුණාද මට ප්‍රශ්නයක් නැහැ ඒක හැබැයි මම එහෙම කරොත් ප්‍රශ් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනවා ඉතින් එහෙම ගියා මං ඔය ඔය ෆොටෝ එකක් දැකලා ඇති සිංගප්පූර් වල ඒ බිම ඉඳගෙන ඉන්න අය පා වෙලා මයික් එක උත අතේ තිබ්බන වන්දා ඔය නියගෙන ඉඳගෙන හිටියා සතිෂාන් සෙල්ලම් බඩු වලට තාම කැමතිද ඔව් පොඩ්ඩක් प्रश्न පෙම්වතා කියන කැරැක්ටර් එක කරාට පස්සේ දැන් අපිට දැන් මෙහෙම ඉඳි හිතවත්කම් ඔයා කසාද බදලා එමුකුත් නැනේ එලියට ගත්තම අපේ ප්‍රේක්ෂකාගාරේ ඔයා පෙම්වතා. එහෙම දැන් ඔගලගේ කාලේ වෙනකොට මේවා ලොකුවට මෙහෙම ගොඩ 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 තිබෙත් නැහැ නේ ඒවා අපිට ඒ එක්ස්පීරියන්ස් එක මුලදී ලැබීගෙන එන කාලේනේ. ගොඩ ගොඩ කියන්නේ. දැන් දැන් නළුව ගත්තාම 12000ක් විතර ඉන්නවා. ළඟ ළඟ නළුව නෑවක් ගැන එවනේ මේ. දැන් හැමදේම හැබැයි ඒ කාලේ හරිම අන්කමන් එක්ස්පීරියන්ස් එක අලුත් සහ වුණට ඇති එහෙම මේ මිනිස්සු මුළු ජීවිතේම කරගන්නවානේ. දැන් මට මතකයි ඒ කාලේ අපිත් එහෙම කරන් හිටියා. හරිද? එතකොට ඔයාට එහෙම එක්ස්පීරියන්ස් මතක දැන් ඒ කාලේ දැන් පාරණ ඉස්සරණ ලියුම් එවනවා මැසේජ් කරනවා එහෙම පිස්සුවෙන් වගේ පාරේ බහලා යන්න බැරුව ළඟට ඇවිල්ලා කතා කරලා එහෙම ඔයාව ඒගලංගේ කරගෙන හිටපු කාලයක් දැන් ඔයා ඒවෙන් පොඩක් මිදිලා එහාට ගිහිල්ලා බිස්නස් පර්පසස් අයියට ෆැමිලි එකක් තියෙනවා එහෙම එහෙමනේ අර අතීතේ තිබුණා තිබුණා දැන් ඒ කාලේ අපි වැඩ කරන කාලේ YouTube නෑ Facebook Instagram මොකුත් නෑ social media ඇත්තෙම නෑ අනික මේ මේ බලන්නත් CDs නෙමෙයි මුලින්ම තිබුණේ ඔව් CD කැසට් වලින් බලවනේ දෙකේම කැසට් බලපු ඊට තමයි CD වලට ආවේ ඉතින් එතකොට මිනිස්සුන්ට අපේට දකින්න තියෙන කොහේ තැනකද හම්බුනොත් තමයි එහෙම නැතුව වෙන විදියකට අපිව දකින්න විදියක් නැහැ ටෙලි නාට්‍යයක් තිරගත වෙන වෙලාවට තමයි මිනිස්සු අපිව දකින්නේ ඒක ආසා වැඩි ඒ කාලේ අපි කැමරාව පාර දාලා ෂූටින් කරද්දී මිනිස්සු පිරෙනවා මේ 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 අවට වට පිටාවෙම වෙන මුකුත් ඕනේ නැමේ තලවතු කොට බතර මුල්ල මේ පළවත් මේ ඒරියාස් වල ඉතින් ඒ මොකද ඒ ආසා වැඩි නළු නිළියන් එනවා අඩුයි එකපාරට පුකුරු පිටින් එන්නේ නැහැ ශේස්ත්‍රයට ඒ කියන්නේ ආදරය කරන්න හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා ඒ කාලේ වුණත් අද කාලේ වුණත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගෙන ආදරය දිනා ගන්න කියන එක මාර වාසනාව කරවා කිව්වා ගැර මේ චාමර ගැන කතා කරා වගේ ඒක හැම කෙනෙක්ටම පිටින්නෙත් නැහැ නළු නිළියන් ගොඩක් හිටියර හැම කෙනෙක්ටම පිටින්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ආදරය ලබා ගන්නවා කියන්නේ ඒක මාරලා ඒක මාර පිනක් කියලා. ඒක බලෙන් ලබා ගන්නත් බෑ. ඒක ඉබේ ලැබෙන දෙයක්. ඉබේ ලැබෙන දෙයක්. මම ඒ දවස්වල කතරගම මෙහෙම ගියාම දැන් අර කිරිවැර වඳින්න ගියාම මිනිස්සු ඇවිල්ලා මේ අත්වලින් අම්මල එහෙම අල්ලගත්තම අතාරින්නේ නෑ. ඒ කියන්නේ මම ඒ අතරේ දුරපලතල හොඳටම තියනවානේ. හොඳටම තියනවා. මේ කොළඹින් පිට සෑයනම තියනවා. ඒ කියන්නේ මිනිස්සු මෙහෙම මේ මූණ පුරා මෙහෙම අත ගන්නවා. ඒක නෑ. අනේ පුතේ මගේ ලොකු පුතා මේ වගේ, මගේ පොඩි පුතා මේ වගේ. කොළඹ දැක්කත් මේ අමිලනේ අමිනේ මොකද වරෙන්ද කියන අඩුවනේ ටිකක් මේ මේ තියෙනවා තියෙනවා ඒක හැමෝටම තියෙනවා මේක හරි අමුතු කතාවක් මම කියන්න හරි කියන්නේ දුනේ ආ දැන් බාති සන්තුෂ් කියන්නේ ජාමි කියලා අපි හැමෝම දන්න කැරක්ටර්ස් නේ අමිලා කියලා එතකොට මේ දැන් ගිහිල්ලා ෂොපින් මෝල් එක මේ කොළඹ කොහේ හරි හිටගෙන යාමක් කරේ වැඩ ගිහිටියෝ ඒ කියන්නේ මම වුණත් සමහරව මමත් එහෙම කරනවා මම ඒ කියන්නේ මම දැන් සින්දු කියන නිසා දැන් දන්න නිසා මම ගිහිල්ලා කතා කරනවා හැබැයි මම ඉස්සර ගමේ ඉඳලාස් මම දැන් දකින්නවා මේ ඉන්නේ අරයා තමයි එයා තමයි දන්නවා හැබැයි ඇවිල්ලා කතා කරන්නේ ඒක ඉස්සර එහෙම තිබ්බේ නෑ ඒ වුණාට එහෙම කරන එක හොඳ නෑ ඒක තමයි වෙනස වෙලා තියෙන ලංකාවේ ඒකයි මේ ලංකාවේ ඉන්දියාවේ වෙනසක් තියෙන පොඩි නිකන් මේ පොඩි පුංචි කමක් වගේ එහෙමත් මිනිස්සු සමහරවිට ඉතින් සමහරවිට හොඳම වෙන්නේ මම ඒ ක්‍රාෆ්ට් එක සමහරවිට වාර්තා ඉන්න වෙලාවට ඒක සැරටම දැනෙනවා
දැන් මම වාඩිලා මගේ පිටිපස්සෙන් ඉන්නේ මෙහෙම ඉස්සරහින් යන්නේ. ඉතින් අනුර සමහර මිනිස්සු කියන්නේ බලන්නේවත් නැහැ. මං කියන්නේ බලන්න එහෙම අවශ්‍ය නැහැ. අපිව දන්න දල ගන්න ඕන නැහැ. ඉනා වෙන්න ඕන නැත් නේ. මිනිස්සු අපිට මම නම් ඉනා වෙච්ච කමක් ඉන්නවයි මිනිස්සු නේ. ඒක කරා යනවා. නළුවෙක් එක්ක නේ. මිනිස්සෙක් එක්ක ඉන්නවා. මං කියන්නේ මිනිස්සු ආවා. ඕක ඕක අනිත් පැත්තට ඉන්දියාවේ තියෙනවා කියන්නේ. ඉන්දියාවේ ආටිස් කෙනෙක් කියන්නේ. හැබැයි ඉතින් ඉන්දියාවේ ඉන්න ආටිස්ලා ටික ඒ කියන්නේ අර පඳුරකට පයින් ගහපුවම ආටිස්ලා ගොඩක් නේ. ඒ ඉන්න ටිකට මාරු ලව් මිනිස්සු. ඒ කියන්නේ ඉතින් टैक्सी පොඩි VIP ට්‍රීට්මන්ට් එකක් දුන්නා පොඩි මේ ඇක්ට කිර කැලල අනිවාර්යෙන් ඉතින් හිතන්නකෝ එතකොට අපි අපිට මේ චූටි මොහොතේ එහෙම සැලකුවා නම් මේ මිනිස් ඒගොල්ලන්ගේ මේ සේස්ම ඇතුළේ ඉන්න මිනිස්සුන්ට කොහොමද සැලකීමක් තියෙනවද කියලා අනිවාර්යෙන් මම ශානිකාගේ පොඩක් ගන්නකෝ මයික් එක මට පොඩි ආසාවක් තියෙනවා දැන් ඔයාව ස්ටේජ් එකේ පර්ෆෝමින් පැත්තෙන් මෙන්න ඉස්සරහින් ඉන්න කෙනෙක් නේ සහ නටන්න සින්දු කෙනෙක් කෙනෙක් කකුල් දෙකට සින්දු කෙනෙක් කෙනෙක් වා ගොඩක් වෙලාවට හැබැයි මට හිතෙනවා හරිනේ අනේ අනේ මම සින්දු ගියදී ප්ලීස් කකුල් දෙකක් පෙන්නන්න කකුල් දෙකක් පෙන්නන්න ඔයාගේ කකුල් දෙක නෙමෙයි ඉන්න මිනිස්සුගේ කකුල් හරි හරි එකට මම ඉන්න කකුල් දෙකක් පෙන්නන්න කිව්වා නෑ මගේ මට කකුල් මේ මරන් සින්දු කියලා කකුල් අරගෙන මට හිතිලා තියෙනවා සමහර ඒවට අපි මම ඔක ටෂ්නිට කියලා තියෙනවා මෙතෙන් ආවලා සමහර මිනිසුන්ගේ මාර ස්කිල්ස් एमिनिसु हाथ पे फ्रेम में का मेंटेन कराने के लिए एमिनिसु ने एक हंगल आती है ना अकेला मट आसे वागे यहाँ ना सुलंका पोले सिंधु अनुचाय पढ़ा म्यूजिक देन में इन्हें पास से अभी एक ना खाता करूं सिंधु की अला शानी का आगे अतुले इन्नो तावा वेना लस्सन एक ने आरका कहता है कि ने कन्वी मामू क्या नहीं इधर वड़ा क्लासिक කෙනෙක් ඉන්නවා ඒක එළියට ආඩු යත්තා දැන් මෙයා කියන ගත්තොත් මිනිස්සු බාර ගන්නෑ මෙයා අරන් තියෙන ආදු කූඩ් එකේ වගේනේ Sulanka pulle tenu kedelle keli kedi bindi vete nil kadurelle Sulanka pulle tenu හංගලා දැන් ওই ඩාන්ස් කරන පැත්තට පොඩි නිකන් අප් ටෙම්පෝ අප් බීට් සින්දු කියන එක ඒක ඔයා කොහොම දකින්න කියන්නේ මං ආස පැත්ත තමයි
හැබැයි මම මට නොතේරෙන කාලේනේ මම මේ ශේෂ්ඨයට ආවේ. එතකොට අවුරුදු 6 කියන්නේ මට තේරෙන්නේ නැහැ. මගේ තාත්තා තමයි මම ස්ටේජ් එකේ දාන ස්ටෙප්ස් ටික පවා එයා තමයි කරලා පෙන්වුවේ මෙහෙම කරන්න. 10 දී තමයි ඉස්සෙල්ලම සීඩි. ඔව් 10 දී සීඩි එකකුත් කරන්න. ඔව් 10 දී කරා. නමුත් 6 දී තමයි මගේ ෆස්ට් මේ ස්ටේජ් ෂෝ එකක් තුනේ. ඉතින් එතකොට මම දන්නේ නැහැ මේ මොකද්ද මේ මං කියන්නේ තියාදෙන සින්දු ටික මම කියනවා. ඉතින් ඔය ඒ පටන් ගත්තේ එක ගොඩක් අය මාව අර නිකන් අර මෙහෙම රාමුවකට දැම්මා මෙයා වේග රිද්මේ ගායන ශිල්පිනියක් කියන එක. හැබැයි ඒ අස්සෙන් මේ කීප දෙනෙක් දැම්මේ චාමිකලා කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක අර පෞද්ගලිකව අපි හම් වෙන වෙලාවට මම එක එක සින්දු කියනවානේ. එතකොට ඒගොල්ලෝ දකිනවා මගේ මොන වගේ තැනකට මට යන්න පුළුවන්ද මගේ කටහඬ තුලින්. ඒ ඔක්කොම ඒ කට්ටිය දනවා. නමුත් සමහර අය දන්න හැබැයි දැන් මේ මෑතක් වෙනකොට ඔය වීඩියෝ ඔය විදි ගීත මං පොඩි පොඩි ඔය ප්‍රෝග්‍රෑම්ස් වල නිකන් මගේ ආසාවට කියනවනේ. එහෙම දැකලා ඉතින් සමහර අය ඉල්ලනවා දැන් ඔයා මේ විදියව ටිකක් කරන්න මේ කියලා. මම දකින විශේෂ දැන් ගායිකාවක් ජනප්‍රිය ගායකවක් තවත් ජනප්‍රිය ගායකවගේ ගීතේ තීරත ලස්සන ගායනා කරනවා කියන හැමෝටම කරන්න පුළුවන් වැඩක් නේ. අභියෝගයක්. මේ නන්දමාලනි මහත්මිය කියන්නේ ඇත්තටම ඒ කටහඬට මේ සමාන කටහඬක් තාම බිහි වෙලා නැහැ. නමුත් ඒක එක එක්කෙනා ගායනා කරන රසයන් වෙනස්. ඒක දැනෙන විදිය වෙනස්. මේක මගේ විදියට මම ඒක කිව්වා. හැබැයි ඒ කොච්චර මම කිව්වත් අර නන්දමාලනි මහත්මිය කියන එකේ පුළුවන් අපේ අනුග්‍රහක මතක් කළා ඊළඟ ගීතයට යන්න. අපි මතක් කරනවා රෝමා කැෆේ ලංකාවේ අපිට ගොඩාක් වෙලාවට කෑම කියන එක සම්බන්ධ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ලොකු වියදමක් දරන්නත් බෑ. ෆුඩ් ඉෂුස්. ඔව්. ඒ වගේම කන දෙයින් අපි ගොඩක් වෙලාවට සැටිස්ෆැක්ෂන් එක කියන එකෙත් සෑහෙන අඩු තැනක ඉන්නේ. ඒ කොහොම වුණත් රෝමා කැෆේ කියලා කියන්නේ ඔයා ගෙවන ගානට ඉතාම සාධාරණ බොහොම රසවත් කෑම වේලක් රස විඳින්න පුළුවන් තැනක්. ඉතින් ගෙදරදී ඔෆිස් එකේදී එහෙම නැත්නම් තව කවුරු හරි යාළුවෙක් සර්ප්‍රයිස් කරන්න උනත් ඔයාට අරෝමා කැෆේ තෝරගන්න කියලා මතක් කරනවා. මේ කියන අයිඩියා එක මම මේ කියන දේ ඔයාට ඇස් දෙකෙන් දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා අරෝමා කැෆේ Facebook page එකට ගිහිල්ලා. අපි අවුරිඛා නිෂ්පාදන ගැන ඔබට මතක් කරා ඩ්‍රීම් රෝන් ඉතින් තෑගි දිනා ගන්න විදිහත් ඔබට මතක් කරා. ඉතින් ඒ අතරතුරේ මම අවුරිඛා ගැන ආයෙත් ඔබට විශේෂයෙන් කියන්න ඕනේ අර හැමතිස්සෙම අනිත් අය ගැන බලන්න ගියහම අනිත් අයට ආදරය කරන්න ගියාගේ යුතුයකම් වගකීම් ඉටු කරන්න ගියහම අපිට අපිව මිස් වෙන වෙලාවල් තියෙනවා විශේෂයෙන් කාන්තාවන්ට. ඉතින් එහෙම අයට මම කියනවා එහෙම කරන්න එපා. ඔබේ ඇතුළේ ඉන්නවා කෙනෙක් ඔබේ බෙස්ට් වර්ෂන් එක එතන හොයා ගන්න. ඒක හොයාගත්තට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබට අවශ්‍ය කරන ඔබේ ගෝල්ස් වලට යන්න ඔබේ ඩ්‍රීම්ස් වලට නේ හින බෑ කරගන්න. ඉතින් එහෙම හීන වලට යන්න මහන්සි වෙන ඔබ වෙනුවෙන් තමයි අවුරිඛා නිෂ්පාදනය වෙන්නේ. මොකද අපි පොඩක් නේද පොඩක් ෆ්‍රී එකේ ඉන්නන අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න නම් හොඳ නිෂ්පාදනයකට පුළුවන් ලස්සන ස්කින් එකක් ග්ලෝයින් ස්කින් එකක් හොඳ හමක් ඔබට අරගෙන දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය නිෂ්පාදන සියල්ල එයයි අලුතෙන්ම හඳුන්වා දෙනවා අවුරිඛා කියන නාමයෙන්. ඉතින් ඩ්‍රීම් රෝන් කියලා කියන්නේ ලංකාවෙන් රටවල් 27කට වඩා විශේෂයෙන් යුරෝපයටත් එකම තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන ආයතනයක් ලංකාවෙන් අංක එකේ සන්නාමයක්. ඒ නිසා ඩ්‍රීම් රෝන් හරහා ඔබට ලැබෙන අවුරිඛා නිෂ්පාදන අමතක නොකර පාවිච්චි කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. අමිලයි මේ නිකන් ඉන්න වෙලාවට ඔයාගේ විනෝදාංශයේ විදියට ඔයා කාගේ සිතුවද වැඩිපුරම කියන්නේ? කියන්නේ? ඔව්. නිකන් ඉන්නලාට කියන්නේ. ජෝතිපාල මහත්තයා. කියන්නේ අහනවා තමයි ගොඩක් කරලා. ආ එහෙම. අහනවා. පාටි වලදී හිම කියන්නේ කොහොමද? පාටි වලදී ඉතින් විවිධාකාර ගීත ගන්න දැන්. ඒ කියන්නේ අපි දැන් ප්‍රෝග්‍රෑම්ස් වලට අවිල්ල කියන්නේ ගොඩක් කළා චා ජෝතිපාල මහත්තයා මිලිටරි මම ඒ වගේ ගීතනේ. පාටිකේ මේ පාටිදී අර පොඩි ට්‍රයි කරන වෙන වෙනම කියලා බලන්න. ඒ වගේ හරියොත් හොඳට කියවුනොත් මේ වගේ තැකවල කියලා. කියලා. මට දවස දැකලා තිබ්බා ටීම් ජයරත්න මහත්මයාගේ ලස්සන ඈනීල නැතිසලා කියනවා. මේ 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 කියලා දෙනවා. මෙහෙද කියලා දෙනවා. YouTube වල තියෙනවා සෑහෙන. ඔව් ඒක මම දැන් ඊළඟ සින්දුවට කියන්නේ මොකද්ද? ටීම් ජයරත්න මහත්මයාගේ ගීත. ආ එන්න මයික් එක. 1 2 3 4
මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගේ හදවත දුක් විඳිනා තරම අපේ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන මගේ ආදරේ මගේ ආදරේ ආදරියේ
සඟනක් තව දවසක දුටුවා වෛරයේ ගිනි පුපුරක් සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිලියේ ඔබේ වෙනසක් දැක්කම මට හැදෙන වරහසේ මගේ ආදරී දිවි ඇතිතෙක් සුවඳයි මල් වගේ සුවඳයි තාමත් ඔබ මගේමයි මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රෝස මලක් වෙනුවෙන් මගේ හදවත දුක් විඳිනා තරම අපි සුන්දර ලෝකය කඳුළු විඳක් අද කඳුළු විඳක් හඬන මගේ ආදරී මගේ ආදරියේයි ආදරියේයි තහනම් කළසුවද ඔයාගේ සින්දු වලට තාම රිදෙනවා මේ තාම ඇඬෙනවා කියලා අපි දෙන කතාව වුණා තාම කියන්නේ මේ චාම්ගේ සින්දු වල වචන මම හිතන්නේ මෙතනින් හැමෝටම කටපාඩම්. දැන් සාමික සින්දු කියන කාලේ දිගට හරහේ සින්දුරේ ඇහුණනේ. ඔව්. ගොඩක් මේ ප්ලේලිස්ට් වල ඇහුණා. දැන් හරිනා ඔක ෆීල් වෙන්න ඕනේ බූට් කාපුවාට විතරනේ. එහෙම නැතුවත් අපිට ෆීල් වෙනවා. ජොලිය ඉන්නාට තියෙනවා. රයිට්. හොඳට ඉන්නාටත්. අබිලයි මේ අර මේ ඒ කියන්නේ පාරේ අපි යනකොට දැන් අපි ගොඩක් වෙලාවට පොලිසියෙන් එහෙම ඇල්ලුවම එක එක හේතු කියනවානේ. ඔයාට එහෙම එක්ස්පීරියන්ස් තියෙනවා නේද සාමාන්‍යයෙන් පොලිසියෙන් අල්ලලා හදිසි වැඩවලට යනවා අර මේවා කියලා බොරු කියලා කොහොම හරි එතනින් මිදිලා ගිහිල්ලා අපේ ITN එකේ කීපදෙනෙකුත් මම හිතන්නේ ඒකට හවුල් ප්‍රෙසිඩන්ට් ලයිව් වලට එහෙම ගියා නේද ඔයා ෂෝට් එකේ මන්දලයි ෂෝට් එකේ නේ නේ පතිරාජ නේද උදාර ඔව් උදාර ලංකාවේ නේ මම උදාරේ ඉතින් මේ ෂූටින් ඉවරලා යනවා කඩාගෙන යනවා මේ එක තැනක් වහන්න කලින් යනවා එතනට පැලිකුට පාලම හරිදකද මේ පාලම උඩ නෑ නෑ මේ මේ පාලම උඩ ඔව් නමයට කලින් යන්න ඕනේ නෑ නමේ පහු වෙලා කොහොමද මේ එක තැනක් තියෙන එක වහන්න කලින් යන්න ඕනේ ආ ඔය ලම් ෂූටින් කරන්නේ දැන් කලගොඩ පාරේ මං කිතුර ඉති කැලණේ අපි කඩාර යනකොට ඉතින් පාර මැද්දේ නැවතුම නැවතුම මේ උදාරව නැවතුත්තේ මම මේ මාව නෙමෙයි නැවතු උදාරව නැවතු මම උදාර වෙනුවෙන් මේ කියන්න ආවා මේ උදාර නැවතුන මං කව මේ අපි මේ හදිසිය එයාපෝට් යනවා මේ මේ මෙයා කියන්නත් නෑ මේ එයාපෝට් යනවා මේ ෆ්ලයිට් එක මීඩියා මීඩියා මේ මීඩියා වැඩක් මේ ප්‍රෙසිඩන්ට් එනවා මේ දැන් අපි කව කරන්න යන්නේ කියලා ආ කියලා මගේ මේම් දියාවල්ලා හරි 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 යන්නේ කිව්වා මම මට පස්සේ මතක් වෙනවා ෂෝටක් ගාලා හිටියේ මේ වගේ වැඩ කරලා තියෙනවා මේට අවුරුදු 10කට 12කට එහා පැත්තේ නෑ 2008 9 වගේ 8 8 වගේ මම පටන් ගත්තා 10කට 12කට එහා පැත්තේ ඔව් නෑ සතීෂා සතීෂා මේ මයික් එක පොඩක් ගන්න මෙයාගේ තියෙන ලස්සන වැඩක් මේක සාමාන්‍යයෙන් මෙයා මේ ටිකක් වෙන වෙලාවල් වලට කියන සින්දුවක් වෙන කියන්නේ මේ චූටි කාලේ අපි වෙන වෙලාවල් වලට කියන්නේ හවසට රෑට ඔව් නේ හවසට රෑට තමයි කියන්නේ වැඩිපුර වැඩිපුර මේ කියන්නද අර පොඩ්ඩක් හොඳම ලෙවල් එකට ආවම තමයි මේක කියන්නේ කියන්නේ ඔව් දැන් එහෙම ආවම ඔව් අපි එහෙම හිතාගෙන කියමු අපි හොඳම ලෙවල් එකේ ඉන්න කියලා හිතාගෙන කියමු අය ජී එකක් දෙන අර මේ අර්ජුමාන්ගේ සින්දුව මේ කියන්නේ මුලින්ම මේ අර්ජුමාන්ගේ සින්දුව මේ සින්දුවර මම ආසේ මොකද මේ පොඩි වෙනස් ටයිප් එකක් සුමති සම්මානවලට නොමිනේට් වෙලා තියෙනවා මේ සින්දුව මේ කියන්නේ අර කාලෙකින් ඇහිච්ච නැති කාලයක් ඇහෙන්න ගත්තාම එක ටයිප් එකක් ඒකම ඇහෙනවා ඊට පස්සේ ආයේ තව එක ට්‍රෙන්ඩ් වුණා චේන්ජ් වුණාට පස්සේ ආයෙත් ඒකම ඇහෙනවා ඒ දවස්වල ආපු නිකන් වෙන එකක් ඒක හින්දා මම ඇත්තටම මේකට ආසයි චූටි කැලක් කියන චූටි කාලේ අපි වැස්සනන කොට බුදුවම කියපු නැන්ද මම ලට අජ පොන්චි ලට මම පප ලට ආයු බව වෙන්ද සන්තෝසම් අපි වැස්සනව තමයි ලෙට උනත් තමයි මැරෙන්න හදලා යාවේ ඔකු එහෙ ඉන්න අසසිය අචි ළඟ අඩි හයක් යටවනි අයෝ හින යනවනේ ටයිකොටෙන්ද ගන ගිනි කාස්ට කාවේ අපේ උගත් මහතුරු ඇයි මෙහිට ගෙන දන්සැල් පොලිමි මල්ලි දන්න තඟල් පොකු විස්තරකි පංකු හංගන් ඉන්න මොකු අසේ ඔය අංකල ඇන්ටිලා සුතුරෙදි හොදලා එන්න ගොබලන්න අයේල්ලා
सुधु महत्यागे नोन हम लंग बार हार उना आयो ही नयन वन टाइ आपे उगत महतुरु ऐ में हित के न दं सेल पोली में वाली दाने तंगर पंको विस्तर के पंको हंगंग इन्ने मुको असे ओए अंखला एंटीला सुद्र दी हो दला इन्न को बलन आए निर्माण दिन निर्माण एक्सपेक्टेशन वेडी ඔදෙන් අවුරුදු අතර අවුරුදු දෙකකින් ඉඳන් බෙ සින්දුවක් දැම්මේ නෑ. ඒ වුණාට දරුණු සින්දුවක් එන්න තියෙනවනේ ඉස්සරහට. ඔය ගැහුවනේ. ලස්සන එකක් එන්න තියෙනවා. ලස්සන ගැල් ළමෙක් එක්ක. ලස්සන කොල්ලෙකුත් ඉන්නවා. ලස්සන කොල්ලෙකුත් ඉන්නවා. කොල්ල ලස්සන දනයි කෙල්ල කොහමද ලස්සනයි. ඉතින් අර ඒක මං හිතනවා ටිකක් දැනෙන වෙනසක් වෙයි කියලා. සහ පෙබරවාරි 14 එක සින්දුවක් එන්න තියෙනවා. ඒක මං පොඩ්ඩක් මං ආසාවෙන් හම්බෙච්ච ලස්සන වචන ටිකක්. ඉතින් ඒක එන්න තියෙනවා. ඔය දෙක තමයි ළඟදී එන්න තියෙන්නේ. ඔ කසාද බඳින්නේ කොයි කාලේද? මම බඳින්නේ නැහැ. බඳින්නේ නැහැ. මම බඳින්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. එකපාර බඳිනවලු. ඔය එහෙම කියන්නේ. අතන බඳින්න ගෙල්ලෙක් නැහැ. දැන් වැට් එකක් sorry මම නාද ටැක්ස් එකක් වදිනවා එකට. කසාද බඳිනකොට? ඔව්. එහෙනම් මම තනි කඩයට වදිනවා. මම බඳින්නේ මම උඩරට ක්‍රමයට බඳින්නේ. ආ. ඒ කියන්නේ කොලාස් සංකලන්නේ නැහැ. ආ. උඩරට ක්‍රමයට. ඉතින් ලස්සනයි කියවර විෂුවල් එකේ ඉඳලා මොකද බුකින්ද බුකින් නේ දැන් ඕල්ඩ් එන කාලෙට කලින් බුකින් මේ මේ සම්ප්‍රාප්තියම සිද්ධ වෙන්නේ කලාශේත්‍රයේ සතීෂාන්ගේ ගෑනු ළමයි ඉඳන් ගත්ත ඩිසිෂන් නේද ඕ ඇත්තටම අර මුල ගන්නෙ සින්දු කියනවා කියලා ගෑල් ළමෙක්ගේ සීන් එකකින් දෙවනියටත් ගෑල් ළමෙක් ඊළඟට තුන්වෙනියටත් ගෑල් ළමෙක් ඔතනින් නවතිලා මියුසික් කරා යන් ඉස්සරහට හරි අපි ඊළඟ සින්දුවට යමු මනෝජ් අයියේ මේ අපි බුවිනි එන්න ඊළඟ බුවිනි ඔව් ආයිකාව ओपे तक आते
චැටර් මියුසික් සිකුරාදා රාත්‍රියේ අපි දැන් නම් සෙනසුරාදා වෙලා අලුත් දවසකුත් ආරම්භ කළා. කොහොමනත් අපි මේ ආදරණීය එක කතා කරමින් හිටියේ මේ බුවිනි දැන් අම්මා කියන ඒ ඒ වටිනාකම් එක්ක මේ මේ කාලේ ගත වෙන්නේ. හැබැයි ඔයාව නිර්මාණ වලින් දකින්න කැමති ප්‍රේක්ෂකයෝ මොකද වෙන්නේ ඉස්සරහට එනවද ආයි කරලියට? ඔව්. මගේ දැන් මම බබාලා දෙන හම්බුණාට පස්සේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක දැන් කොටස් කිහිපයක් කරලා ටයිම් බෙල්ට් එකක් හම්බෙනකන් ඉන්නවා. ඒත් එක්කම තව නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්කත් එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ ඒ වගේ තෝරා බේරා ගැනීමක් නැහැ නේද? දැන් අම්මා කම දැන් ආයක තැනක හිතනවානේ දැන් මට මේ කැරක්ටර්ස් කරන්න පුළුවන් ද වගේ එහෙම කන්ඩිෂන්ස් නැහැ මොකද? එහෙම නැහැ. ඉතින් කියන්නේ මාව තිරේ තම්මට ගනින්ද දන්නේ තාම ඕනේ නැහැ එහෙම. එහෙම දන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම තව මගේ චිත්‍රපටියක් තියෙනවා කරපු රිලීස් වෙන බොහෝ දුරට මේ අවුරුද්දේ ඒක රිලීස් වෙයි. මීට අවුරුදු 4කට කලින් කරපු එකක්. ඉතින් ඒක මේ අවුරුද්දේ රිලීස් වෙනවා කියලා තමයි කතාබහ වෙන්නේ. ඉතින් ආපහු මාව දකින්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. බදුපගල්ලක් ට්‍රයි කරනවා. අමිලයිගෙන් අපි ඒ වගේ එක්ස්පෙක්ට් කරන්නේ නෑනේ. මේ දෙක ශානිකක් මේ පොඩක් මේ යාගේ සමනලයව චුටක් දෙන්න පුළුවන්. අපිට ක්ලෝස් එකක් වේයාගේ සමනලෙක් ඉන්නවා. ඔබ දැකලා තියෙනවද යන යන දෙන ওই සමනලයව ආභරණය පළඳිනවා. මොකක්ද? සහ ඒ ගැන පහුගිය දවස්වල ටිකක් වැඩිපුර කට්ටිය කතාත් වුණා. ඔව් මේ සමනලයව දැන් හැමෝම දන්නවා. නොදන්න කෙනෙක් නෑ. මොකද මේ මම මම ක්‍රිස්තියානි මම අර පැත්තට හැරෙන්න අනහයි දැන් බලන්න පුළා මම යන්නේ ග්ලෝරියස් චර්ච් එකට. ඉතින් ඒකේ ලෝගෝ එක මේ අර කිව්වනේ ද ශානිකා පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න වාකුවා මං වෙනස් කියලා. ඒ වෙනසට හේතුව තමයි සමනලයා නෙමෙයි සමනලයාට අදාළ චර්ච් එක මොකද මාව සම්පූර්ණ වෙනස් කරා. මගේ මේ කියන්නේ මගේ හැසිරීම රටාව ඉඳලා මම කොහොමද මිනිස්සෙක් විදිහට කොහොමද ඉන්න ඕනේ මම ගැහණියක් විදිහට මම කොයි විදිහටද ඉන්න ඕනේ කියන එකේ ඉඳලා ට්‍රේන් කර හැබැයි මගේ විදිය මට තියාගෙන ඒක ඒකේ ලිමිට්ස් මං ඇවිල්ලා ඇත්තටම මේ ලිමිට් එකක් නැතුව මේ කියන්නේ මටම දන්නේ සමහරවිට මම මොනවද කියන්නේ කියලා එහෙම හිටපු කෙනෙක්. ඉතින් ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මම යන චර්ච් එකට. ඉතින් මේ අර මේ මේ මේක දාගෙන සින්දු කියනවා දැකලා තමයි මම සින්දු කියන්නේ නැහැ. මගේ ජීවිත කාලේ තියෙනකම් මම සින්දු කියනවා සහ මේ මං චර්ච් එකේ සිං කරනවා ඒක මට දෙවන්වාසි මට දුන්න කටහඬෙන් මං එයාට දෙයක් දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මං කරන්න ඕනේ. පොඩි සින්දු කොටස් දෙකක් තියෙනවා කියව ගන්න අපිට අපි බලමු උත්සාහ කරලා මේ ආයෙන්න කැලක් ඕනේ ඉන්දු සින්දු එක පොඩි කොටසක් ඕනේ. ආයෙන්න ආයෙන්න එක ශානිකක්ගේ අතින් අල්ලන් කියන්න බැරිද? අපලෝ මගේ අතින් අල්ල ඕන වෙලාවක තියෙනවා. අයියෝ ඒවා කිසි ප්‍රශ්න නෙමෙයි. අපි දෙන්නට කිසිම ප්‍රශ්න නෙමෙයි. මං ඒ අතරේ අපේ මනෝචායගේ ටීම් එක මතක් කරා නම් අද දවසේ මේ වෙනදා වගේම අපිට හැමදාමත් සංගීතෙන් ඉහළම තලයට අපි වරගෙන යනවා. මනෝජ් පීරිස් විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රිතල් සංගීත කණ්ඩායම කීබෝඩෙන් ශෂිකා අතපත්තු එතකොට වයලීනෙන් දිනේෂ් බෝගොඩ ලීඩ් ගිටාරෙන් ලක්ෂ්මන් කන්නංගර බේස් ගිටාරෙන් නවෝද්‍ය එදිරිසිංහ ඔක්ටපෑඩෙන් ඉන්දික සේනානායක ඩොලක් කුෂාන් සිරිවර්ධන ඒ වගේම බඩි ඔයාවත් මතක් කරනවා ආදරෙන්. නෑ ගොඩ කාලෙකින් ඇත්තටම ශානිකාව මේ හම්බ වෙන්නේ මේ අවුරුදු 4කට පස්සේ මේ ආවත් මේ පළවෙනි වතාවට මේ හම්බ වෙන්නේ ආයේ ඉන්න පනවාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑවාගේ පාළුවේ තවත් කඳුලෙල් මවානෙතේ මොනවාද අත් උනේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ ලංකාවේ ගැට ගහලා තියාගන්න හිතනවනේ ඔයා ආයි ඉතාලියෙන් දෙන්න ඇති හරකෙක් වගේ රයිට් කක්කල වගේ ඔව් හින්දි ගීතේ කොටස
effect. Tum kabhi hai khabar mujh kabhi hai pata එහෙම තමයි අපි එහෙම ඉල්ලපු ගමන් එහෙම කියන එකත් අපිට ගෞරවයක්. මොකද ඒකට හේතුව ඕ කියන්නේ ශේස්ත්‍රීය දවන්ත චරිත රටක් ආදරය කරන ඔබ ඒ වගේ ප්‍රතිචාර දැක්වීම ගොඩක් ස්තුති. අපි ටැග් ටික දෙමු. අපි ටැග් දෙමු. I think අන්තිම ෆයිනල් ක්වෙස්චන්ස් ටික අහන්න. ඔව් සතිශාන්ගේ පැත්තට මේ පැත්තට යන්නේ. Thank you සතිශාන්. අපි මම හිතන්නේ චැටර් මියුසික් වාර කීපයකදී හම්බුණා. I think ඊළඟ පාර හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ට්‍රැක් එකත් එක්ක. අනිවාර්යෙන්ම. ජයවා. ඉක්මනට දාන්න හිතන් ඉන්නවා මේ දානි දඟිනවා කියලා චුට්ටක් වෙනස් ඉදී වීඩියෝ එකක් කරන්න plan කරනවා ඒකයි පොඩක් පරක්කු සහ ඔය දෙන්නා ලස්සන program එක කරනවා ඉතින් IT team එකට thank you ඒ වගේම program එක බලන් ඉන්න ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි මේ හැමෝටම ගොඩක් ස්තුතියි මොකද first time මම හිතන්නේ අපි මේ channel එකක් කරනවා අනිත් ඔක්කොම first time හම්බෙන්නේ ඔය දෙන්නා හම්බෙලා තියෙනවා එතකොට හරි ආසා මම ආසයි මේගොල්ලෝ එක first time නේ හම්බෙන්නේ ඉතින් හරි හොඳ set එකක් thank you හැමෝටම හොඳ ළමයි ඉන්නේ මේ ඔක්කොම ඔයා විතරේ නරක චාමිකයි චාමික සිරිමාන් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ ඔයා නැති අඩුව දැඩිමින් තියෙන කාලෙක ආයි ආපේකට වටිනවා සහ චැටර් මියුසික් අපි කරපු ආරාධනාව පිළිගත්තා බොහොම ස්තුති ආයි ආපිලා කැවිලා ඔව් නෑ මෙහෙම මම මේ දැන් කෙටි කාලයකට ඇත්තටම ආවේ නැවතත් මම යනවා මාසෙක එකහමාරක වගේ කාලේ ඇත්තටම ආවේ මාසෙකට නමුත් ආවට පස්සේ කොන්සර්ට් එකක් යන්න දින දවසට සති දෙකකට පස්සේ කොන්සර්ට් එකක් කට කතා කරලා ඒ කියන්නේ ඒක ඕකේ වුණා ඒක නිසා මාර්තු 2 වෙනිදායින් පස්සේ තමයි දැන් යන්නේ මම නැවත වතාවක් ගිහිල්ලා ඉතින් මට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් නැවත ඉතින් සැරින් සැරේට ළඟ ළඟ නෙමෙයි සැරින් සැරේ යන්න එන්න බලවෘතු වෙනවා දැන් ඔයාලට ඉතාලි භාෂාව පුළුවන් නේ හොඳට poco poco again ටික ටික little little ටිකට පුළුවන් චුට්ටක් පුළුවන් ගොඩක් අපි ඉතාලියෙන් හිතන් ඉන්නේ චැටර් මියුසික් ප්‍රෝග්‍රෑම් එක කරා අරගෙන ආ හරි මම ඉන්නේ හැබැයි රෝමේ ආ මම ඉතාලි රෝමේ ඔව් ඔව් වෙනවා හැමුණත් හරි මේ පැත්තෙන් බුවිනි thank you ප්‍රෝග්‍රෑම් එකට ආවට ගොඩ කාලයකට පස්සේ මම දැන් ITN වැඩසටහනකට එන්නේ දැන් නිවේදිකාවක් විදියටත් ඉස්සරහට ආයි අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් නම් ITN එකටත් ආයෙල වැඩ කරන්න thank you so much අද ඉන්වයිට් කරාට මනෝජ් අයියා thank you thank you ඒ වගේම ඔය දෙනටත් thank you ITN ඔගොල්ලෝ හැමදාම අපි gedara වගේ ITN කියන්නේ ඉතින් thank you so much අද chat and music එකට මට ඉන්වයිට් කරාට ශානිකා අක්කා අක්කගෙන් අපිට අපි දෙන්නගේ chat and music අපි දෙන්නත් එක කතා කරන්න අපිට හම් වෙන පළවෙනි දවසේ ඉතින් ඇත්තම සතුටුයි මොකද මං සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට ගියාම මං ආස මේ හරි නිදහස ඉන්න මං ආස නැහැ ඒක හරි අර සාම්ප්‍රදායික විදියට නිකන් අර එන එහෙම මට ආස නැහැ මං පුටුව මාරු කරගත්තෙත් ඔන්න ඔය හේතුවෙන් ඉඳා මට ඔයාලා දෙන්නත් එක හරි නිදහස ඒක කියන්නේ ඇත්තටම මේ කාලේ ගෙවුණා අපිට දැනුන්නේ ලස්සන සින්දු චාමිකව මං චාමික කියපු ගමන් චාමික ඉන්නවාකම මං මොකද මට හරි ආසාවක් තිබ්බ චාමික ගොඩ කාලෙකින් දකින්න ඉතින් ඒකත් මට ලැබුණා ඉතින් මේ ඔක්කොම අමිල නම් ඉතින් එදා ඉඳලා ඉතින් හම් වෙනවා ඒක නම් හැමදාම දකින්න එකක් හැමදාම දකින්න ඒක නවත්ත ගන්න බැරි එකක් ඒක මට තේරෙන්නේ නැහැ කියලා ITN එකට thank you මං පොඩි කාලේ ඉඳලා මට හුරු පුරුදු තැන ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනට මට ආරාධනා කරාට මනෝජය ඔයාලට thank you මේ
මනෝජයට මං බෑ කියනවා ගොඩක් වෙලාට මොකද මගේ වැඩත් එක්ක හැබැයි පුළුවන් වෙලාවට මං කවදාවත් එයාට බෑ කියන්නේ නැහැ මොකද ශේෂ්ත්‍රේ මම පොඩි කාලේ ඉඳන් දකින වැඩිහිටියෙක් ඇත්තටම 100 කෙනෙක් අයියා කිව්වට 100 කෙනෙක් ඇත්තටම මනෝජ් මාමි මාමි මනෝජ් මාමි thank you මනෝජ් මාමි අගත් කියන මම ගීතයක් ගායනා කරනවා නේ මනෝජ් මං අද ලස්සන සින්දුවක් කියනවා නේ මනෝජය ඔව් හරි මම ලස්සනට අද ඇත්තටම සින්දුවක් ගායනා කරනවා නේ මනෝජය අපි ඔය ටික ඔක්කොම එකතු කරලා මේ එයාට ට්‍රිබියුට් මොන හරි කරා ගෑනු ළමයි ටික මොකද වෙන්නේ ඒක තමයි ඒකල වෙනම ඉන්නවා අමිල අබේසේකර ලංකාවේ මම හිතන්නේ ITN එකත් එක්ක අමිල කියන නම නිකන් නේද ආයි ගහට පොත් පට බැඳිලා අර මෙහෙම ලෝගෝ එක කරගෙන තිය අමිලගේ ෆොටෝ එක යටින් චූටි කරලා අර ගෙදර ආයට එහෙම thank you කරන්නේ නැහැ නමිල ඒ හින්දා ටී වාට thank you කියන්නේ නැහැ ආයි එන්න සහ නිර්මාණ වලින් අපි දකින්න කැමති අනිවාර්යයෙන්ම ඔය රට යන්න ඒ උනාට කියලා යන්න යනකොට නැත්නම් ඕනේ මම කොහොම රට දැන් ලංකාවේ විතරක් මම නෑ වගේ තමයි යන්නේ ආරංචි ඉතින් මම කොහොමද යනව එනවා ඉතින් ගියාට මම අනිවාර්යයෙන් මේ කලාකටු සම්බන්ධ වෙනවා මම දන්නේ නැති ප්‍රේක්ෂකින්ට මම අවුරුද්දක් එකමාරක් දැක්ින්න නැතුණා කියලා එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මට ක්ලබ් සෙල්ලම් කරන්න එහෙම හිතෙන්නේ නැද්ද ක්‍රිකට් දැන් වාට මේ පොඩි ෆ්‍රී එකක් තියෙන හින්දා. එහෙම හිතෙන්නේ නැත්තේ නැහැ හිතෙනවා. නමුත් දැන් වෙන වෙන වැඩත් එක්ක පොඩ්ඩක් අමාරු වැඩේ කරගන්න එකයි. ඒක නිසා ඉදිරියේ කොමත් කරමු නිර්මාණ දෙයක් තිනෝ කොහෙලා හරි එయ్యෝක දැන් චිත්‍රපටයකට ආරාධනා කරලා තිනා මාර්තු මාසේ වෙන රටක පැවැත්වෙන. ඉතින් ඒකත් එක්ක අපි හිතනවා අනිවාර්යෙන් ප්‍රේක්ෂකින් අතර ඉන්නවා. බාවෙන්නපම් මම රට දාලන්නේ ගියේ එනවා යනවා එනවා යනවා නමුත් අර පොඩි කතා බහක් ඇති වෙලා තියෙනවා මම ලංකාවේ නැහැ වගේ එකක් ඉතින් එහෙම වෙන්නේ නැහැ මම හැමදාම ආදරේ මගේ ප්‍රේක්ෂකින්ට ආදරේ මොකද අදටත් මම මෙහෙම හරි ඉන්නේ ඒ ප්‍රේක්ෂකින් හින්දා වුන් තාමත් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා අර සමහර වෙලාවට අහනවානේ පේන්නේ නැහැ නේද කියන එක අහනවා පොඩ්ඩක් ඒක ගොඩක් ඇහෙන එකක් ඒක ඒ වුණාට මම ඉස්සරහට අනිවාර්යයෙන්ම ලස්සන නිර්මාණකින් ඔයගලන් අමුට එනවා ඒ නිසා මේ ස්තුතිය මට ආරාධනා කරලා දවසේ ඔබ ස්තුති මනෝජය ඔයාලට ස්තුති බෑන්ඩ් එකට මනෝජය thank you අපේ ඔව් මොකද මනෝජය ඇතුළු කණ්ඩායම සහ විශේෂයෙන් අපේ මේ බඩි බඩි සවුන්ඩ්ස් සහෝදරයව සහ මේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි ඉතින් කාලෙකට පස්සේ ඕගොල්ලොන්වත් හම්බ වෙන්නේ නේද ඔව් අනිවාර්යයෙන් මේ විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ මාව වෙන්ද මේ ස්ක්‍රීන් එක ඉඳගෙන මේ මාව කැප්චර් කරනවා අම්මෝ මේක දෙවියන් බලන්නකෝ ස්තුති කරන්නේ අපේ කැමරා ඩිවිෂන් එකේ අනිවාර්යෙන්ම රොෂාන අයතුළු හැමෝටම ඒ වගේම අපේ ඩිජිටල් එකේ කට්ටිය ටෙක්නිකල් ස්ටාෆ් එක රසික අපේ නිෂ්පාදකතුමා ඇතුළු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අවසාන ගීතය ගායනා කරන්නේ මනෝජය අන්තිම සින්දුව සතිෂාන් සතිෂාන් අපි එහෙනම් අදට ගිහින් එන්න ලබන සිකුරාදා සුපුරුදු විදියටම chat කරන විදිහට සමගින් මුණ ගැහෙමු ජය වේවා दिनमने तक मैं सुबह बलन बैलू में ही सर वैदुन कुमर मातमा නිතබලේ ලෙන තාලක මේ හිත කින්න කිවැතිපා නුඹ හා රගනා මේ හිතත් අකී කරුයිනේ උමරි පෑනුර දුතුමා හිත මුලා වෙලා නුඹ රගන පාතබා තාලෙට හිතත් නුඹේ වෙලා නක උමරි පෑනුර දුතුමා හිත මුලා වෙලා නුඹ රගන පාතබා තාලෙට හිතත් නුඹේ වෙලා නක
දුටුව දිනම නිතක බැඳුනු නුඹගේ රූසබ බලන බැලුමෙ හිසර වැදුනු කුමරු මාතම නිතම ලෙලෙන තලෙට මේ හිත ගින්න කිරෑදිව නුඹ හා රගන මේ හිත අකේ කරුයි මේ ඔබරි පැනුරා දුටුම හිත මුලා වෙලා නුඹ රගන පාත බාත අලෙට හිතත් නුඹේ වෙලා නග ඔබරි පැනුරා දුටුම හිත මුලා වෙලා නුඹ රගන පාත බාත අලෙට හිතත් නුඹේ වෙලා Thank you very much, IGN. Hari, අද දවසේ අපිට මේ ටැග් ශික වරගෙන ඉන්න. ඔව්, ටැග් එකේ තියෙන විශේෂ ටැග්ක් තියෙනවා මම අරන් ඉන්නවා. ඔව්, ටැග් සඳහා අනුග්‍රහකත්වය දෙනවා විශේෂයෙන්ම එමාමි ෆැරන් හැන්සම් ගැන මතක් කරන්නේ. කුණු දූවිලි වලින් ඔබේ මුහුණ පිරිසිදු කරනවා. ඒ වගේම තමයි ෂණික දිදුලන පෙනුමක් ලබා දෙනවා. පිරිමි සමට විශේෂයි. ඒ වගේම අයස්කාන්ත තරුණ පෙනුමක් හිමි කරගන්න තමයි අපි ඔබට මතක් කරන්නේ. එබාමි ෆැරන් හැන්සම් පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි මේ නිෂ්පාදන පෙළ අතරෙම තියෙනවා එමාමි 7 oils in 1 කියලා නිෂ්පාදනයක්. ඇයි මේක පාවිච්චි කරන්න ඕනේ කියලා කල්පනා කළොත් හිසකෙස් වියලි හිසකෙස් විසි ගුණයකින් ශක්තිමත් කරනවා. ඒ වගේම හිස් කබල පෝෂණය කරනවා. ඒ වගේම තමයි දිදුලන කෙස් කලඹක් ඔබට ලබා දෙනවා. කෙස් කලඹට සුමුදු සුවඳක් ලබා දෙනවා මේ නිෂ්පාදනයේ එමාමි 7 oils ගැනයි ඒ මතක් කරේ. ඉතින් මේ ආපු හැමෝටම එමාමි වෙතින් මේ ත්‍යාග පාර්සලයක් ලැබුණ අවස්ථාවක්.